Recording, recording in progress, in progress.

අයිබවන් හැමෝටම සුභ රත්්‍රක් කළ ප්‍රර්ථන කරන ඔන්න සුපුරුදු පරිදි අයිලීන් කොලේජ් එකේ අද දවස්සේ දහයවසර පන්තිය ඔන්න මේ විදිහයට ආරම්භ කරනවා ඔවැට මාව ඇහෙනව නම් හැන්මාක එකක් දාන්න අනිවාරෙන්ම ඇහෙනවා කියලා හරි ජැන්න වැට මාව ඇහෙනවා. මොකද කමරටි ඕවස්කරගෙනන කැමරවුන් කරන අවස්ථාවතිල දින හැම කමරවුන් කරගන්නරයි හරි එහෙමනං ඉතිං නමේවසර ඉඳල දහයවස්සරට ආාපු අපේ ආදරණීය දරුවන්ට සිංහල වෙනස්විදිියකට ඉගෙනගන්න සිද්ධ වෙනවා කියවසර ඉදල ද දහයවසර ඉදල්. අද දවස අපි කතාබා කරගම. කොහොමද දහවසර ආදරණය දරුවන්ට. අද දවසඳල පන්තිය ස්්‍රරහට යන්න කොහොමද. අපි කොහොමද මේ පන්තිය ඉස්රහට කරගෙන වැඩපිරිவர කොහමද කිය අපි කතා කරலாம் ොලින්ම ප්‍රශ්නටික විසඳගෙන ඉස්රහට ඉචං. හරි. එතකොට ලාට අයටතියන ප්‍රශ්ටික ම කියන්නද. පොත් කිය කෝ නිදස අපි ගාව පොතන ෑනිහ මොනවදල යන්න දන. ලයන්න පොත් ඕනත යගේ දහසකුත් ප්‍රශ්න ඇට තියනකෙන හොඳර දන්න වාට හම ප්‍රශ්යක් ට පුල චඩ බොක්් කියදන්නන්නේ ද හැම ප්‍රශ්නිට මංඟගවති පොනොතරන් උත්තර ඒ උත්තර ඉතාම ප්‍රයෝගික පොත් මොනවද ඕනි කියලා අහන. හරි. එත කොට අප හෙමින් සරේ කලබල නැතු දැන්ටික් දහයවසරරි සිංහල කියලා කියැන කෙලින්ම සාමාන්‍යිපල ඉලක් කරගත්ත සිංහල නිතියෙන්නේ එතකොඩ පිටික් හෙමින්සරේ වැඩිය කලබල නැතුව හිමීන් සැරේ මේකට අඩිය ද අන්නු වෙනස්ම විදිහකට තමයි සිංහල භාෂාවසාහ සාහිත්‍යවාට දහයවසරදි ඉගෙන ගන්න දේ නිසා පොඩ්ඩක් කලබල නැතුව හිමීන් සැරයේ අපි පාරහදාගන බහිම වැඩේට හරිද එත එ එත එතකට එතකට මොන අදසර ෝනි පොත්. ඔයාග ප්‍රධාන වශයෙන්ම තියනව ප්‍රධානය වශයෙන්ම තියෙනවා කොටස් දෙකක්. කෙටි කතා කරලම පාඩමට බහිමුකව අලුත් තැනකින්න මේ පටන් ගන්න තින් පළවැනික තමයි ඔය අවධාරණය කරගන්න ඕනි පළවැනික තමයි මොකක්ද අංක එක අවධාරණය කරගන්න ඕනංකේක සාමාන්‍ය පෙළ විභාගයේ දී සාමාන්‍ය පෙළ විභාගයේදී හරිද සාමාන්‍ය පෙළ විභාගයේදී. ප්‍රශ්න පත්තරය හැදෙන්නේ සයට හැටක් දහය වසරෙන්. අවධාර්මය කරගන්න ඕ මකදද සාමාන්‍ය පළ විභාගයේදී ඔයාට මහුණ දෙෙන් දැවෙන ප්‍රශ්න පත්තරේ සියයට හැටක කොටසක් අන්දර්ගතවෙ මේ දහයවසර කොටසෙන්. ඇයිගන්නේ. දහයවසර කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයට අත්තිශයෙන්න්න වැදගත් කාලයක්. හරි. එතකොට දැංවාට තියෙන පොත් දෙක් දැනටවාට පොත්තාහම හම්බවෙලා නෑවැඩ හම්බෙන පොත්් දෙක්. එකක් සිංහල සාහිත්‍ය හා භාෂාව අනිත් සිංහල සාහිත්‍ය සංග්‍රහයැන පොත් දෙක් හම්බ සිංහල භාෂාව සාහිත්‍ය කලා මෙචර විතර පොතක් හම්බ වෙනවා. එරි පස්සවට හම්බ වෙනවා සිංහල සාහිත්‍ය සංග්‍රහයි කියලා තව පොතක්. මේ සර්මන් පේපර එක ප්‍රීන් කරගත්ත නෑ හරි අද පේපර එකක් නෑ මම. දාලා ඇති ඔයාට ඒ මුද්‍රණය කරගන්න ලබනැති මුද්‍රණය කරගත් ඇති මොකද අපිට එක් පාරට විචාරවලට යන්න බැ විචාරකන ප්‍රශ් වචනය අහන්නේ තදන විචාර කියන වචනයහන්නේේ තල් එතකට විචාරවලට ඇන්න කලින් ඒකට කලින් සෑහන්න දේවල්තීරවා කරලා හලවෙෙන විචාරයට යන්න කලින් අපි ගොඩක් දේවල් කරන්න සිද්ධ වෙන. නම්ේ වසරදදි විචාරකීන ප්‍රශ්නයක් හල විචාරකර වචන හ ම හරි. ස්කෝල පොද් දෙක් දනව ස්කෝල පොද් දෙක් දෙන ස්කෝලේ පොද් දෙක් දෙනවා දහවසරට එකක් එකක්ලවසටයන කංරගන සහිත්‍ය සංගහ එකක දහට එ එකට දට මක් ද තමයිද භාෂාාවල සාහිත්‍ය කියනෙක දහවසර පොතාරගෙන එකක්ලවසරට වන ද ි පොදත් න චර විතර දහවසරට දෙන මචරිත තඩි පොත ක්ලාවසර දෙන චරිත ි පො එකක මච විතර. විචාර කියයන්නේ ප්‍රශ්න විචාරාත්මක කියන එකද අප නෑ. විචාර කියලා කියන්නේ වෙනස්ක් පිග මමුහොද විචාලයන් කළ ගොඩක්ක අට නහැෙන්නේ විචාරලියන් ගහම තමයි හොක්යි පන්තියන ස්ක ල නම අවසාන්න විචාරලිය ගන්නබරුව කොරවෙලා තතකට පූට් කරග මාසනදක්වගේ බයලන්න විචා ප්‍රශ්නය දදුට අපේ මසන දක්වගේ ඩ න පිලස්සනට විචාරයක් යන ොමදක අයපු ට එක එක කලබල වෙන්නතු හමින්සරය අපි පාත්තකට කලබල වෙලාගෝ අපට හෙත්න මොෙත්න ොල ෙත්න ඒහලදන මුලත්නෑ මොල හාගන්ඩ වෙන්නෙත් න්සල් යාහගඩ වෙන්නෙත්නෑ හාගඩ වෙන්නෙත්නෑ ඉහගත්තක ලියගන්ඩ වෙන්නෙනෑ පොඩක් ලබල වු හරි රයි්. ඒදගේ එක තමයි එතකොට ඔන්න දැන් ඔන්න අරියට ේරුම් ගඩුව මේ භාෂාව හින් ඉස්තල සාහිත්‍ය භාාවනිකන් කලවන් කර පොතේ එකමගොතේ මයි දිබුණ දැන් හෙමනෑ මේක රියල් රේකනකින් වංගන එක ඉරැකින් වෙන්ගන පොත්්දකින් වෙනවා මේක සාහිත්‍ය මේ භාෂාව භාෂාව පොතෙත් සාහිත්‍යව ගැත්තිීම ඒ අපිට අදාලනෑ මේ කියන සාහිත්‍යකට වෙනම පේපරයක් කියවා සාහිත්‍ය සංග්‍රහයට අදාළව වෙනම ප්‍රශ්පත්තරයක් කියනවා භාෂාව කොටසට අදාළව වෙනම ප්‍රශපත්තරයක් කියන තෙරවාදම කිව එක හිත කොසට අදාල වෙනම ප්‍රශ්න පත්‍රයක්ගනවා භාෂාව කොටසට අදාළ වෙනම ප්‍රශ්නපත්ත්‍රරයක් කියන. ඔයාට සාමානෙන් දදායවසර හම්බේෙන් ප්‍රශ්න පත්‍රයේ කොටස් තුනක්තිනවා. එක දෙක සහත් වනකය. එක කියල කියන්නේ කෙටි ප්‍රශ්න පේපරේ කටි ප්‍රශ්න අහතළියයක්ත්තියෙන දෙක කියල කියන්නේ භාෂාව අ්‍යාකරණ කොටසිංවාට ඉට අමතරව රචනා සාරංශකරණය ශ්‍රේදයක්දීල ප්‍රශ්නහානයක ඒටිකන්තර් ගත වෙච්ච ඉත්තවස්සේ සමාස ත්ධිත පුදන්ත පත්්‍යාර්ථනාම කත්තුරු කාරක කර්ම කාරක විශේෂ්‍යයාකන්න රීති ඇතුළත් දෙන්නම ප්‍රශ්නපතරයක් වෙනම දී එට පස්ේ ආයයි ප්‍රශ්නපත්තරයක් එනවා සාහිත්‍යයට වෙන ඉතින් මුළු දවස යාන සිංහල පශ්නපත්තරයේ ලියන දවසට හරිද වෙන දයාට පැෑක ප්‍රශ්නපත්තරයක් නිහම්බේ දැහම්බෙන පැය හයක ප්‍රශ්නපත්වය හරිද වෙනද පෑනි පෑකයි පෑදකයි උපරේම සිංහලට ැ දැන්හම්බෙන හුත්ත කාලය වකමානුවක පශපත්ත්‍රයයක් කම්බවේ හරි උදේ හවසයි දෙදමල අන්නුවනි සිංහල ප්‍රශ්පත්තරය තමයි. හරි එතකොට මංහිතන්න බැඩිම වෙලාපක්ලියන්ට වනි සිංහල ප්‍රශ්පත්තරය හරි තැන් ඔ දිට තේරන ඇති ආද ටික් සිංහල කියන්න්න ලෙේ පේ කක්ත්මේ ිස්සල ගස්සල පදල න්න පුලන්ගක් නේ ටෙ සංගේේරනවා එක ගන්ඩ ෝනිකක් කියර දැන් තේරෙන ඇ හරිද. නිසාර නමවසරදි වගේ ටිකක් ජෝකකක් නෙමේ උගන්නන්නේ මේම ටිකක් ඇඟට අරගෙන සීක්‍රට් තම උගන්න න සිීියස් ගන්න එකක් සරට උගන්න නනික තට උගන්න පොට රක්් එකට උගන්නව මේ විශේ කරනු ටිකක් ර ් ික් ේරම් ගන්ඩෝන ටික් හොඳදර තේරුම් අරගෙන යන්නෝන. හරි ඔන්න දැන් මං මුල පැහැදිි කල්ලා දුන්න. මොකද ප්‍රශ්න පත්තර තුනක් තියෙනවා කෙටි ප්‍ර්න අතරයායි ව්‍යයාාකරන ප්‍රශ්න පත්තරයායි සාහිත්‍ය ප්‍රශ්න පත්තරය. හිත්‍ය කෙලා වෙනම කොටසක් තියන ව්‍යාකරන කියලා වෙනම කොටසක් තියෙන් හරි ඔන්න ඕකපි විද්‍යාගන්නව ව්‍යාකරන සාහිත්‍යක එතකොට ඇට දැ පොද් දෙක් තියෙනු මොකද පොද්ද එක වරන වට අදාල පොත ව්‍යාකරන වලට අදාල පොත හිලාගේක සාහිත්‍යයට අදාළ පොත. එ ව්‍යාකරණ සහ සාහිත්‍ය කලා ඔය පොද් දෙක් ලියන පොද්ගක් ප්‍රියාගන්න. ැයිඇතම හිත්‍යිපතේවට ගොඩක් දෙවල්ල අන්ඩ වෙන නෑ මොකදම අනිවාරෙන් හැම පාඩම්ිට දාල නිබඳනවාට පඩ එක වන. ඔයාඒකන් නිවාාරයම මුද්‍රණය කරගන්නවොන්. අ අපි ත්සා කරනවා ඉතාම ළඟදිීට නිබන්ධනේ මුද්‍රිතයම එවන්න උත්සා කරනවා එතකං ඔයාට සිද්ධ වෙනවා මේමා එවන නිබන්ධනේ මුද්‍රරණය කරග. ඒක අඩුවක් නැතුව සියලුදීන්තර්ගත කරලා තියෙන ඒක මල්ලියන්න තියෙන්නේ. ඒ හදල තියෙන්න්නේ ඒත් එක්ක ලියන ගමන්යන් එනිසා නිවාරෙන්ම නිබන්ධනය මුද්‍රණය කරගන්න ඕ තොකොට එක සාහිත්‍ය පාඩමකට අදාලව සියලු දත්තෑ තුළත්ව සියලු විචාර් ප්‍රශ්නය තුළත්ව ඔයාට ලියන් ඩෝනීවයි ඔක්කොමටික ඒක අන්තර්ගත කරලා තමයි හදලතියෙන් හරි ඒක තේරෙන්නේ එක නිබන්ධනයක් ඉවර වෙනකොට හරි එක නිබන්ධනයක් ඉවර වෙනවා කියැ එක පාඩමක් ඉවර. එළකට යන ඒළඟ නිබන්ධන ොකොට පාඩමක් යනෙ නිබන්ධනයක් එක්ක. හරි. කො පොත පළිඳද කිසිදුතු ගැටළුවක් එන්නේ නෑ. හරි. එතකො ්‍යාරණ කොටස කොහොමදයන් පළවැනික ක්ෂණ ලා ම මෙරිික කියලම පටගන් වැඩේ තේරුන් ගඩුව නිසා. දෙවනියක පිළිබාවිදේ. තුංවෙනියක විරාම ලක්ෂණ, අතරවැෙනක අක්ෂර විඤ්ඥාසේ, පස්සනියක සන්දිී, හයවෙනිියක සමාස, හත්්‍යනක ප්‍රත්්‍යර්ථනාම හරිද අටවැනියක විභක්ති, නමවැනියක ක්‍රියාපදද, දහවැනියක, ම කාරක කත්තුරු කාරක එකොලොස්සනයක විශේෂ ව්‍යා කරන රීති තිස් දෙකක් තිය හරි විශේෂයාකර රීති තිස් දෙකක් තියෙන උක්තාකයක්ත් සම්බන්ධුව තියන ී තිස් දෙකක් තිය ටස අනුරූපයුගල පද සමානපද විරුද්ධ පද මෙහැම එකක්ම වත්සැත් ග්‍රෝප් ලිංක එක දාන්න පුළුවන්ද කියලා හනවා හරි ද. අපේ නම්බ එක තියෙනවයි නම්බ එකට කතා කරම ආඩපුළන් වඩස ලිංක එක ගන්න හරි ඔන්න ඔය මාතෘකා ටික අපි කතා කරන්න ඕනේ ්‍යාකරන වලට අදාළව. ඒකදි ද්‍යාකරනොටස දහයවස්සරදි කතා කරන කොටස තියෙනවනි දහය වසරදි කතා කරන ව්‍යාකරන කොටසම එකොලාවසරදි තවකොඩ්ඩක් වැඩි පුර ඩිවල වෙලා එකැන ටිකක් සංවර්ධනය වෙලා එකොලා වසරදි කතා කර හරියට තේරුම්. දහයවසරදි අ අපි කතා කරන ්‍යාකරණ පාඩන් ටික තියෙනවාන්නේ මේ ්‍යාකරණ පාඩම් ටික දහයවසර වගේ දහයවසර වගේ එකකොලාවසරට ගයාාම තව පාඩන් ටික් දියුණු කරලා කතාක වැඩිපුර කතා. නමුත් දහයවසරට තියෙන සාහිත්‍ය පාඩම් එකක්වත් ආපහු එකකලා අවසරට සාකච්චාව වෙන්නේ නෑ ඒයි දහයවසරට අදාලා සාහිත්‍ය පාඩම් හයකුත් එකොලාවසරට අදාලා සාහිත්‍ය පාඩම් සංකයාවකුත් තියෙන. එකළහවසරදි එක කොළහවසරටික උගන්නට තියෙන නිසා දහයවසරේවා ආපහු ගන්නන්නෙන්නේ. හරිැන සාහිත්‍යයට අයි දහයිදි ගණ්ඩ කාලයක් ඇත්තෙමනේ තේරවාත් බංකිවට ව්‍යාකරණ නැවතවතාවක් එකකළහවසරදි අධ්‍යයනය උනත් ඒන නැවත ඉගනගන්න අවස්ථාව ලැබුණත්. සාහිත්‍යය කොට කිසිම විටකද දහයවසර ඉගනගන්න සාහිත්‍ය පාඩන්ටික යලිත් එකක අහවසර දිග ගන්න හොඹබ වෙෙන ඒන්නේ. දහය වසරට හදාලා සාහිත්‍ය පාටන්ටික දහය වසරදි නිිට්ටාවට නිිට්ටාවටම ඉගනගෙන අන්ඩෝන් ලිංක එක ගන්න නම්බ එක දානවද කියන කියනු. හරි නම්බරේමම කියන්න තව චට්ගට නම්බරේ බලාගන්නතුපුළුවන් ම බ්‍රග් ්‍රව්ෙන් නම්බරේ වැට. හරි දැනට චුට්ක් ොම ඉන් ඉගල බ්‍රග න්් එක නම්බේ වැටනවා ඇතක ම්බර දාගම්රි. රි ම කියට පැහදිලර හැමෝ පොට හන් මාර්කිකක් දගනයන්න බලන් ම කිවටික පහැදිලින තවමන පොත්ක කිය ගන්ඩෝනති කෙලාලතින පොත් දෙකයි ගන්ඩෝන මක කලින් වට හරි ම කිවටිකට ඉතාම පැහැදිලිනම් ඔයා මට රයිට් මාර්කිකක් දාගනයක්න් හරි දැන්වාට පේනවා මේ විෂේටිකක් සංකීර්ණයි කියලා ටි වෙන සිදියට ඉගරගන්න සිද්ධ වෙනවා කියල ඇට පේනවා. හරිද එතකොට එහම අමාරුවෙන් මේ විශයන් ඉගෙන ගන්න කොට වට වැලූ එකක් වටිනාකමක් තියෙනවද. අදද ඔයා ලෑස්ති වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගේ පළවෙනි පඩි පෙල තියන් හොදර මතක දයාගන්න යා මේ ලෑස්තු වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගේ පලවෙනි පඩි පෙලතින් හරිද පඩිපෙලට අඩිය තියන් ඒක ඇන සියට හැටක් අහනි දහයවසර කොටසං. එතකොට සාමාන්‍ය පෙළ සිංහලවලට ඒ සාමාර්ථයක් අනිවාරයෙන් ලබාගත යුතුමයි හරලාට හිදෙන්න පුුවන් ඒසාමාර්ථයක් ගන්නක ලේසි වැඩක්කර අනේන ගඩන්වලට ඒ ගන්න බහුතරයක් කියින් න්නවා සිංහලවලට ඒ නෑ දැන් සිංහල කියන විශයඉතාම සංකීර්ණ වෙලා තිය. එනිසා විද්‍යාවට ගනවලට ඒ ගන්නකොට සිංහලවලට ඒකක් ගන්න බැරි ඕනෑ තරම් ප්‍රතිීඵල අපි දකිින්. හරිද බහුතරයක් දෙන. ඉට නිසා විශෂ සංකීර්ණ වෙලා අප අල්ල ගන්න තියෙන දැන් අඩු. ඇයි අපි මේ මහන්සවෙලා සාමාන්‍ය පෙළ විභාගයට ඒකක් ගන්න උත්සාහකරයි. ඒකත් පහැදිලි කරලා ඉන්න. ඇයි අපි මෙචර මහන්සලා ඉගෙන ගණ්ඩෝනි කියන ඒක කියලම අපි ඉස්සරහට ඒ අනිවාරයෙන් දරගන්න. ඔයා තැන් ඉන්න පාසලේ ඉඳලා වෙනත් ජනප්‍රිය පාසලකට යන්නත් ඔොයා උසස් පෙලට නමේ වසරෙන් කොයි වගේ ප්‍රමාණයක් ෙන නමේ වසරෙන් බින්දුවක්කත් වෙන්නේ. නමේ වසරෙන් බිින්දුවක්කත් දෙන්න එක දහය වසරට අදාළ වෙන්න වනේ නම් මේ වසරයෙන් නටද ඒ අදාලා වෙන්නේ වන ඒව දැන් ඔයා අතාර නිවනිකං ි අත්‍ර කලින් ගෙන ගත්ත කියෙලා හිතන්නක ඒකත් එක කිසිම සම්බන්ධයන්නෑ දහයවස ඒක සම්පූර්ණ ඉරකින් කැඩනවා අදහයවසර එකක ගත්ත පිළිල ඒයි එකක්වත් අදදාාලනෑමතහට දහයවසරදි සරෝයින්දලලා අපහ ඉගනගන්න සිද්ධව. බින්දු න්දල ඉගනගන්න සිද්ධන සමර් සමර්්‍යයාකරනයවතින කතාකරපුය. නබත් පැතිකඩයන් වෙනස් අපි තැනින් තන කෑල ඉවේ දැන් කතා කරන මාර්තුකාව ගත්තත්. එකකේ ඉන්දල ඒ අවසසාන දක්වෝ මේ මාර්තුකකාල් කර මදක කොටස ස කොටස එමන. කියයාගෙනාවේ යාට පාසලකට යන්න නම් ඔයාගේ ප්‍රතිඵලයේ ඒකක් තියෙන්. ඒවගේ ඔයා උසස් පෙල හදාරන්ඩ ඉන්නේ මොනවද කියන එක තීරණය වෙන්නේ ඔයා ගන්න ප්‍රතිඵලය මත. ඔයා අනිවාරෙන් ඕලෙවල්වලට ඒ නමයක් ගන්්ඩු. ඔයාට ඕලෙවල්වලට ඒ නමයක් ගණ්ඩ පුළුවන් මන්දන්නවා දැන් එහෙම මම කිව්ව ඔයාට හිතෙනවා දර්රයහෙමකිවට අපිට නිකම්පොඩ්ඩ ගවුල් වගේ කියල්. ඒම හිතන්න එපා. තමන්ගේ හැකියාව තමන්ට මැනගන්න හරියාමාරු. අදවදල කෞු හරි කෙනෙක් ්‍රාර්ථනා කරගන මං වැඩගරනවා. ඒ නමකට යන්න කෙලා හරියට වැඩකළොත්. අනි වාරෙන්ම අදදවසේ හිතාගන්න සිතුවිල්ල වාට ප්‍රතිීපාල ඒනකොට ව ප්‍රතිපල සීට් එක ඒ නමයකින් සරසිලාතියේ. ඉතින් මොකටදසවර ඒ නම්යා ඒ නමයක් මෝනිද. ඒ නම ගණ්ඩෝ නිද ඒනමයක් ම තින් ඩෝ නිද ඒනමට අඩුවෙන් තිබ්හම් මොකද වෙන්නේ පෙනහල් වැඩ කරන්න ඇතු යනවද. අක්මමා වැඩ කරන්න ඇතු යනවද. මුත්‍රා යන්න ඇතුව ඉන්නවද. බඩයලිය යනවද. කියලා එකකව ප්‍රශ්නයඉන්න පුළුව නෑ මංක්‍යයන්නං ඒනමයක් නොගත්ත හම වෙනදේ හරිද අද හොන්දට ඔල්ුවටදාග. අද වෙනකං ඔයා පන්තිය කීවෙනිය වනත් ඔයා විෂයකටගත්ත ලක්ුණු සංඛ්‍යාව කියවුුණා හරිද. ඒකා සුවද හැටට පහලවද විස්වද තියහද ඒ එකක්වත් අදාලනෑ අද ඉඳල වැඩේ පටන් ගන්න අදද ඉඳල වැඩේ පටන්ගන්න ඒ නමේකට යනගම. ඇයිහිමගන්. ඔයා පෝලෙවල් විභාගලියලා ඔයාටවා ඒ නමයයිබ එකක් කියලහිතන්. ඒ නමයයි බී එකක් ආව කියලහිතන්. ඔයා ඉට පස් තර්මය කරනවා මම බයෝසයින් සධරන ඇත්තම් බයෝසැන්ස් කරන ම නැතම ැස් කරනවා නැතම ඉංජිනියයෙන් කරනෝක. ඔයාඒ ප්‍රතිඵලත් අරගෙන පාසල ඉන්ටව්ුවේ කටයනවා ගිය ඔයාට කියෙනනවා ඔයා සයින්ස්සෝල්ට ගන්නනං හටතාව එක බ එකක් තිබුණනම් ගන්න තිබ්බා ඔයාට තියෙන්න්නේ ඒ අටයි බ එකයි ඔයාට එක ඒකක් නැතිකම් බ එකන්දල ඒකට ඇන්ඩ සමට වටඩු ලකුණු විස්සයි එම නැත ලකුණු වටයි දහයි ලකුණු තුනවෙන්නත් තුළු හරි ලකුණු තුනවෙන්නත් තුළන් ඔයාට ඒ ලකුණු තුනක් අඩුවීම නිසා බල් සයින්ස් කරන්න තියෙන අවස්ථාව නැතිව. බියෝ සයින්ස් කරන්න්න තියෙන අවස්ථාව ඔයාට අහිමි වෙනවා. එක් ඒකක් නැති වෙන නිසා. එකඇන හොඳ පාසලකට කියලා ජනප්‍රී පාසලකට කියල්ලා උසස් පෙළ හදාරන්න තියෙන අවස්ථාව අහිමිය. හරිකං හිතන්නක ඒ අහිමි වෙනවා කියලා කියන්නන්නේ පට බයෝයින්ස් කරන්නඩ අහිම වෙනවා කියලා කියන්නේෙ පට මඩිකල් ෆැකල්ටියන්න්න යෙන අවස්ථාව හිමි වෙනවා කියනෙක්. මඩිකල් ෆැකල්ඩියකට යන අවස්ථාව හිමි වෙනවා කියලා කියන්නේ මඩිකල් ෆැකල්ටියයකට ගිහෙල්ලා. අවසන් කරලා ඉස්පිරිතාලෙට විල රස්සාාව ගන්නකොට මොයාගේ බේසික එක එක් ලක්ෂ පනස් දාහයි කියද කිය එක්ලක්ෂ පනස්දායි. ඒට අමතරෝතව ගණන් හම්බ වෙන ඒ ඇන්නවාට මාසෙකට එක් ලක්ෂ පනස්දා ගානය අහිමිය. ඔයයා අවුරුදු තිහක් වැඩකලොත් ගණන් හඳල බලන්න එක්ලක්ෂ පනස්ථ වැඩි කිරීම තියෙන් බිලියන කියද. බිලියන කියත් ට අහිමි වෙන්නේ. බිලියන කියන් ඒස් කාපර්මිට් එක හම්බ වෙනවා අරිද කාපර්මිට්යක් හම සමාජි ගෞරවයක් හම්බ වෙනවා. ඒට අමතරව. ඔයා ඔයාගේ ප්‍රධන නගරතින ැනල්සෙන්ටවලට කතා කර බාන්න අපේ පැත්ති තිෙන චැනල්සට හක් පොලි එක ආර්යායක සිංහයක එතකොට සුවසතයක මෙවිදියට පහක්තියෙනම්. ඔය පහං කොයිකට කතා කළත් දැන් ඕෝඩරත් බුක්රන්න හැදුවත් දෙසිීන්යා නම්බර හම්බ වෙන ඒ පහට මේ යන්නන්නේ එක ම ඩොක්ටර් එතකොට හිතන්න එක එතන එක දෙසීයි දෙසව පහක් දාහයි. දවසට දාහයි බලන්ඩ විතරක් මේ පුුකරනවට ඉතලා කෘපියල් දාහක් අය කරනවා. එක නේ දවසට එයා හොයෙනවා රුපියල් දාහේවා කියත් රෘපියල් දාහේවා දාහක් ගණහදල බලන්න දවසට කීක් සාක්වේ දාගෙන යනවද කියලා එක දවසට ඔයාට එහෙම ගණහදල බැලූත් එක ඒකක් වටිනවා ත්‍රීලියන ගානක් මතකතියගන්න. එ ඒකක් වටිනවා ත්‍රලියනගාන ඒක තේරෙන වනන් අපේ ලම ඉගනගන්න හොම දන්නෝොද. හොම්බ බිමවුලාගේ. හොම්බ බිමවලාගන ඉග කවර වට කියවනං ඉගනගන්නෙකට විනනාකමක්නයක් කියෙලා අත්ත දිීගරල් අරින්ඩියාගේ හොබටේක හරිද. ස හරියට ගෞරුුවර ගෙනගන්නවන. හරියට ඉගගනයක කෙලවරට යනවනක්. ඒකට තියෙන වටිනාකම්ම අපරට තතාම හිගනටක් වනත් ඒක ලක වැ ලි ක් තින හොද මතක ති ාගන්න. අන්නේ කොලු වෙතියාගෙනත ඉඳල වැඩ කරන්න. හරි අන්නේ කොළු වෙේතියාගෙන දිීද වැ කර. හරි තම් මට මාසට විසිවෙනි දට අනිවාරයෙන් පඩියවැටනොන් විසිවෙනි දට මට පඩියවැට නවා මගේ රස්සා. හරිද එතකොට ඇයිඒ වැටෙන් මංම ඉගන ැනගේලා ගත්ත කොලිෆිකේෂන් එකට වැැස්සත් කොරෝනාවත් පැව්වත් ගංවතුර ගැලුවත් විසිවෙන් දටමට ආණඩුවෙන් පටිදාන් ? . හම ට ස . න . බල ද ම මගේ යිසක కෑල න කල්පන ර ෑ ොක් ධ්‍යාපන වැලවෙ ගන ක වටි టරි තමන්ගේ. නාගතේ වයසටගේයාම මොකද කරන්න කලා හිතන එක අද ඉඳලම නැතිවෙනවා. දේ මනුසේට කොච්චර පහසුවක් නැතන් එමනුසේ හිතනෙ මං වයිසරගයා මු කණ්ඩදේද ගොඩදේද ම බලාගනීද දැන්ෑන්හ සීියට විස්්ාමටක් තියෙන තින් ස කියල මවල ඒක කොච්චර වලිවක්දදි කකල හිතන් කොච්ර වටිනාකම එයනිසා ඉගැගන්නකට කිසිම නොවටිනාකමක්නේ මං ඔය ටික කිව්වේ. ඔොයාට ඒ නමයක් සඳහා යන ගමනට ටිකක් ඔලුව පාදගන්න. ක් මයින්් එකට මේ ගන්න හිතට ගන්න අවධාරණය කරගන්න. ඔබට එය කළ හැකිමයි. සෑම අවුරුද්ධකම දහස් ගණනක් ලමයින් කරන මේ වැඩේ ඔබට කළ හැකි ඒ සඳහා අවශ්‍ය කරන සිංහල විශයෂ සඳහා කරන්න පුළුවන් උපරිමය කරලා ඔයාාවේ ඒසාමාර්ථික අරංගනයක මට කරන්න පුළුවන්. ඔබට තියෙන්නේ. මම කරන වැඩටික හරියට කරගෙන ගියොත් අනිත්. විශයන් වලට වගේම සිංහල වලට කරදරයක් නැතුව. ඒසා මාර්ථෙකටවාට යන්න පුළුව. ඒ වගේම හැම විෂයකටම සමානව ආදරේ කරන්න සමානව ලෞ කරන් ඒක සෞක න්න ූගල වෙන්න්න ලාාක පුරවැසි ෙන්න්න ලාාක නිතය න්න පුලා ඒ බද්ග වන්න පා හැම ශේෂයටට ගන්න ඒකවටිනාකව සමාන. නිසා හැම විශේයටම සමානව ආදරේ කල මහන්සලා. අද දොරේලියයාගන්න අද මේ පන්ති වරණනාට පස්සේ. අදද න්තිවරුණට පස්සේ ොරේ ලියා ගන්න හරිද දොරේ නැත්තංයා නිදාගන්න ඇඳවඩ ඉස්සරාතියන බිත්තිහරලයාගන්න මංම ඕලෙවල්වල්ට ඒ නමයක් ගන්න වාමයිකලා අනිතේවන් හිනාවේ හි මෙක ලු නරක්ලාලදකොහ කියලලා හමක්නෑ හිනවෙද. රිද ඔයා ඒ හිනාාවෙනයට අදියෝග කරන්න හරිම්බ හිනාවයන්කෝ මම ගන්න එක ගන්න අියෝගකරන්න. දக்கே யோோக்ர ந்த தபயோோக்ரண மாමட்ட தියயோக்ரண அමට தියயோக்ரா யாலුවண்டට தபயோக்ரண බලஹ மாம்மா கත්த்தினத்தங ஓளவ ඒ நமයක් දදකිவக்கலாம் ம தி கங்கள වැடேபட்டங்க. அபயோෝக்கிறராம் அப்பிரி ேமி அண்டு வ ச ேமி இல்லலாம் இஸ்ராட்டயா. அ ஒயாலயாக்கண மாம்ம ல் ஓலைவல்வளට ஏ நமயாக கனுவாமை කියலாம் அநிவாறங. அது லියல லசனට கொොளேகலியலாம் அනිவாறங. යාට හොඳටම පේන තැන අල වගන්. හරි ඒ හද යා ගන්න පුළුවන වඩහොදයි. නමු හදවත රකෙව වැටන නිසා ස මර ලට ඩිලිට න්න්න පුුව. නිසා අට හොඳට පේනතැන ලෝගන්න. මම ඕලෙවල්වලට ඒනමයක් ගන්නවා ගන්න වාමයිකරල්. මට විශස්වාසයි, ඔබට ය කළහැකි බබ. ඔයා විශ්වාසකරන්න්නඩ. ඔයාටත් ඒක කරන්න පුළුවන් කිය. ඒක කරණනායි ඕගල්ලො අඇතර කිසිම වෙන සක්නෑ මේ මහපොළොවේ දෙෙස්සෙකක්කුට හිඳ ගැන බත්කාල පරිප්පු කාල සම්බෝලකාල දුප්පත් ඉස්කෝලවල ඉඳලා කට්ටකාහපු ළමයිනුත් ඒ නමය අරගත්තා ඒනිසා එකේ තරන් අමාරු වැඩක් නෙවෙ. ඒක ඉතාම් ලේසි වැඩක් වැඩකරන කෙනකුට ඌුවමනාව තියෙන කෙනකුට මේලක්කේ ජයගන්න එක අපහසු වැඩක් නෙවෙයි. ඕ. එනිසා ඒ සිහිනටයන් ඒ අතාාර්ථයක් කරගමු. ඒ වෙනුවෙන් අපි වැඩකරමු හම පිළිවලට වැඩ කරලා අපිය පේලක්ගේ සාධනය කරගම්. හරි ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි හෙමිට පටන්ගමු වැඩ යමු පිළිවලට ඉගනගන මනිසාක් පසුකරගන නෙවේ. අපිට පුළොන් පසු කරගනයන් ආය පාඩමිවරයි ඊළගේටයයාන් ආය පාඩමිෝවරයි ඊලාන්ගේටය එකොට අපි කනන්න පහුරගනයවා ඉගෙනයනවා නෙවේ අපි හැදේම ඉගනගෙනයනවා කියලා කියන ෆෝක් අපිට ඔව ඒකමට පුළුවන්. ඔව ඒකමට පුළුවන් කියලා. ඉගෙන ගත්තට පස්සේ තමන්ට තණියෙන් ඔහු මට පුළුවන් කියලා තිරණය කලාට පස් තමයි යමක් ඉගෙන ගන්නවා කිය ලකන්. එනිසා මේ මේක ඇතුළේ අපේ පහු කරන්න නෙවේ අපි ඉගෙනගෙන ඉස්සර හටය හරි මංකිවටක තේරුුණාන ඔයාඒක හදවතර දාගත්තනම් මට එවන්න හොඳ හට් මාක් එකක් ලස්සනට ඔයාඒක හදවතේතියාගන්න මම ඕලෙවල් වලට ඒ නමයක් ගන්නවා ගන්නවා මයි කියන එක ික දාගත්තරම් එවන්නමට ආට්ටිකක් අපිඒ පැතුමත් එක්යන් හරි. මව ලැස්සන ශාකරන්න ඩෙකවුමෙන්ට් එකක් ඔයාමක පේන්න ගත්තට පස්සේ මට ඇන් මාර්ටිකක් දාන්න න්න තා චුට්ක් කියැන කොටත් ේ නට පස්ස ඕ හමෝම කොඩක් අය දාලා තිනෙන හොඳ ඒ පැතුුව ඇතුළේ තියාගත්ත ඒ යි ඔන්න නඔන්න නොන්නන ගගේෙනවා මගේෙන මගෙනවා මගේෙන කොඩක් මන් මෙෙන් පිමින්න ඔොල් කොඩක් කොළ ඇදළගන්න හරි ො මංකිවන් එක පර කර පිබිල්දනි හරි ඔන්න පිම්බ ඔන්න අර කවර නම්බර එල්ුවන ද මං හිතනවද නම්බරේ අන්තන්හරි පේ ැති කියෙලා කොයි අරිතිබෙන . පළමයාට නම්බරි පේනතන කියදකි පේෙනවානේත නම්බර දවට පේෙනවානේ පෙනවමට වට් මාකයක් දන ව අ හරි නම්බරි පේවාගම හිතරන පෙනනේ යස් හරි සිංහල අපස සාමාන්‍ය පෙල්ල දහය ගුද්ධලකාව වෙ සහ නූතන සිංහල ලක්ෂණ මාලාව අප මෙතැනින් තමයි වැඩේ පටන්ගන්න සාමානෙන් වාට යෙන පළවෙනි පාඩ මැවෙල්ලා ගුත්තිලකාවෙන් නේමේ. අරිග පවාට තියන සතරකම්මන්ත්‍රණය කියන පාඩ උමක්ක ජාති. ඒවාගේකං මොකදද ගැටගැහිච්ච අමුතු භාසාාවකින් තියෙන අන්‍යකොරස් පාඩමින් ම වැඩ පටගත්ොත් ඔයාගේ මුලේ අන්‍යකොස්සේ මග හට ප අන්‍යකොස් යන ොකදගේ ඒ පාඩම තින කොඩසක්කිලම වැඩ පට ගන්න ந்தදාම ुஷ්පதாාව ළంபிිత నాාව விච ්‍රවිතානோපలక్ෂి තకుత රියా ర్ බලන්නහරි தேරි ේර ඒ ක ඒ කතා පට ටග ගந்தදාම පුෂ්පදාමාව ළంබිත නාාව விචත්‍රविතානෝపలක්xi తలకుత සිරන් ගර්ය බලන්නහ ේරන්తමගේ தேේරண்டමකර හ කිය වගේ කත් தேේண்ட නறைියක ෙනවාගේ ැයි හර ොලින්කිෝප ක් ේරට ැ ති ම ගේ නක ට ක ට තේර කල ගදධ දාම කුෂ්ප දාමාවලලාම්ි නාාවරන චි්‍රවිතාව පලක්ෂ ලන්කත ීන්ගගේ ලන්නනහ මොකදසර්රයකිී අන්නම තම ඒක තියෙන් එනිසාමං ඒක එක පාරට ඒකෙන් පටන් ගන්න ඇතු. දෙවැනි පාඩමට ඇවෙල්ල ඔයා වටිකක් ම ඔයාම මෙඩකට හුරුුණාට පසමගේ ඒ පාඩහොට සකන් ස්ටප් කරදිට ඉස්රටාරගෙන දෙවන එක විදිහට අ ඒසාම පලවෙෙනයට තෝරගන්නවා මොක්ද த்திලකාවින් දලා ඉස්සර හටයන්. ඒවාගේම අක්ෂණ මාලාාව තමයි පලවෙනි ්‍යකරණ පාටමද අක්ෂණ මාලාාවයහම ප්‍රශ්නයක්නෑ නිසා කෙන් පටන්. එත කොටාපි මේ තේරුුණ කියලත් සමාරයි දාලත. හරි එතකටමොකදද පලාසක යන්නේ පන්තිය යන්නේ සාහිත්‍ය කොටසසිං කොටසයි ්‍යර කොටසිං කොටසයි සාහිත්‍ය කොටසි කොටසයි ්‍ය කර කොටසසි කොසයි කො කොටස ලාට කොටසෂන්තමයි ඉස්සර හටයන් හරි. අ අපි සරහටයන්ඒළඟ කෝටස්ක න. අේ මොලින්ම කරන්්ඩෝන ගුත්තල කාවේ හඳුනවා ගැනීම හරි වැටකට න ට ති ගත්තෙලකාේ මේ පොයාගේ පොත යෙ ගුත්්ෙල කාබ කියල නෙමේ ගේ පොතයතියෙන වෙන මිහිර කියල. වෙන මිහිරලැ වෙනත් මිහිරක් කිය එක නෙවේ වෙන කියන්නේ වීනා කියන එක මිහිර කියල ැනෙ මිහිරම තමයි. වෙන කියන්නේ වනාව මිහිර කල කියැනෙ මිහිරටම තමයි හරි. දැන්න්නේ ගුත්තිල කාව්‍ය මෝලික කරගෙන. වෙන මිහිර කියලා ඔයාගේ පොතේ තියන මේ පාඩමේදී ඔයා ඉගෙන ගණ්ඩෝනි කොටස් කීපයක් තියෙනවා. ඔය අගෙන ගණ්ඩෝනිි කොටස් කීපයක් තිය ොනවාදේ කොටස් කීපය. මෙක්ක තියෙනවා කවි තිස්සටක් බුදුවම් මේේසර් කියද කියද තියන රාන්න බලං චඩ්බොක්ස එක කවි ගී අද තියෙන්නේ කවි තියෙනවා තිස් අටක්. ූස කවිතිස් අටම පාඩන් කරන්න ඕනිද. කවි තිස්සටම පාඩන් කරන්න ඕනිද තර දැන් කරන්නේ රසාස්වාදයක කරන්න ඔ රසාස්වාදය කරන්න හරි දැන්කරන්නේ රසාස්වාද සිංහල සාහිත්‍යය රසාස්වාදය හරි මේ පටන්ගත්තේ රසස්වාදය. හරි එතකොට තිස්සාටක් තියනවා මේ තිස්සටම පාඩන් කරන්න ඕන සාමාන්‍යෙන් කියන්නේ තිස්සටම පාඩන් කරන්න ඕනි කියලා තම. ත්ම ොගල්ලන්න පොඩි ික එකක් කරලා පොඩි උපක්ක්‍රමශීලීි ක්‍රමයක් හදල දෙදලා තියෙනවා. මම ඔයාට මේ තිස්සටම පාඩන් කරන්නට දෙන්නේ නැතුව. කවි අටක් විතරක් පාඩන් කරලා. ඒ කවි අටෙන් මේ ගුත්තිලකාවයෙන් අහන ඕනෑම ප්‍රශ්නයක් ඕනෑම විචාර ප්‍රශ්නයක් ලියන්ඩ පුළුවන් විදිය උගන්න. මොකදසරකිවෙ අයිගැන්වල කවි තිස්සටක් තියන සාමාන්‍යයෙන් කරන්න ඕනේ කවි තිස්සටම පාඩන් කරන්න ඕනේ. ? එහෙත් මංවයාට අවස්ථාවක් දෙනවා, මේ කවි තිස්සටින් කවි අටක් විතරක් පාඩම් කරලා, මේ ගුත්තිලිකා ව්‍යසුරෙන් අහන ඕ නෑම විචාර ප්‍රශ්නයකට උත්තරලියන මැජික් බුලට් එකක් මංවයාට කියල දෙන්න. හරිද. ඊට අමතරව අ සෑම කවියකම අරුතාපී සාකච්ඡා කරනවා නමුත් අපඒවා හට පාඩම් කරන්නේ. තේරුණාද. කටපාඩන් කරන්නේ අපි ඒව අන්තර්ගතය කතා කරනවා ඒවයි වචන කතා කරනවා ඒ ඔක්කොම කතා කරනවා හැබැයි අපි ඒව කටපාඩං කරන්නේනෑ ඔයාට ලොකු විශේ සංඛ්‍යාවක්තියෙන වැඩ කරන්න ගොඩක් දේවල් තියෙන. එනිසාමං උපරරිම උත්සාහ කරා අවම කරුණු සංඛ්‍යාවකින් හොන්තටම ප්‍රශ්නවැට උත්තරලියන්න පුළුවන් විදිහයට තමයි මං මේ කෝසක මැනේච් කරතිය. හරිද එතකොට එතකොට ඔයාට ඉත්තාම අවම සංඛ්‍යාවක් පාඩංන් කරන්නේ සිද්ධෙන්. ඇත වාඩසාමානය කවිත් ඉස්සතම පාඩන් කරන්න වෙනවා. නමුත් මම මේක කළමනා කරනය කලා තියෙන විශය ඉතාම අඩු සංකයාවකින් එක පාඩක්කර හැම කැමරවන් කරන්න වාල දකිනකොටතමටම ක්ස්සනට තිි හොල ගන්නද ම ම ගඩ්ඩ ලගේ හිනායිලගේ ප්‍රශ්නය යාලගේකාතා අප විලු කියනකො යාලගේ හයිිය හැන හිනාේ ඔක්ොමතෙකම අපි මේේ වැඩේ ලස්සනට කරගෙනය තකොට ඔයාත් ිස්ලේ ඉන්න ගොඩ තමයි අපි නිකඟර පස්රූමික ඉන්නවාගේ ලස්සනට වැඩක් කරෙන යන්න පුොලොගේ ඇත්තන් ල ිස් ලේ ක්න ට හ නිදට ඉද සා නිදැන් ලට එප හරිද රයි එන ගුත්ලකවේ සම්බධය මූි කරනුටි අපි කතාරෙන ඉතුරකොටසටන්ඩ ලස්ටම් දැන්නිී බාන ත හොට තියාගන්න කියන හැමයක්ම කොලේ වගේම. ඔයා ඔ අමටපටි හැමක්ක්‍ය අදදාන මමදාපු ප්‍රින්ට් කරගත්ත කට ඉන්නවාද කිය. රි ඔය ප්‍රින්න් කරගත්තේ නැත්තතාම් ලබරස්ති අනිවාර්ම ගරෝපයකට දාලා ඇති නිබන්ධන ඒ ප්‍රින්් කරගන්න ඒක බේවිදියටටමයාට හිස්තැන්තේල මික මේ විදිහයටම තියෙනවා. අර. අදට ඔයා අදටොයාමකොද කරන්න ඕනි මේකට අදාලව උත්තරටික ඔයා මේක අංකදාාලනේ උත්තරටික පිළිවලට ලියාගත්තම වැෑඩ පුළලන් ඒක ප්‍රින්ං් කරගත්තට පස්සේ මේ උත්තරටික මේකට දාලා තියාගන්න. හරිද දැංවයාගගේ ප්‍රශ්නාහනෑ ගුත්තිල්ලකා වේගේ මොකද කත්තුුේ නේදහ ඒවාගේ ප්‍රශ්නාහන්න. ගේ සරල පසනහ ෑද ද මටික ූමනාවවෙන්නන්නේ මොකට තික් කියල හමක කියන් ේටික ගුණනාාවවෙන්නේ අපි විචාරයක් ලියන්ඩ ගාම විචරයට අපි ප්‍රේශය කියල එකක් ලියනු ඒ ප්‍රවේශය ලවීම සඳහා මෙන්න කියන මේ මූලිකරුණුටිකාපිට අත්‍යවශව වෙන. ඒමනැතුවයාගෙන්ානෑ ගුත්තිලකාවේ කතුූරයා කවුද. ඒක ඩාරා ධනාතරේ කවද ඒ වගේ කෙට නිකන්සාරර්ල ප්‍රශ්න එතරම් හන්න නෑ. හරි සනම්බ එක පේන්නේ නෑ කියලා කියනවා අර ම නම්බේක දෙන්නවාට අනිවාරය. නම් එක දෙනවා හරි හරින ලැස්න ගුත්තිලකාරගට අදාලා මූලික තොරතුරුටිකක් පිළියයාගම දැන්යිීදලා පටන්ගම් ගුත්තිලකාය මූලික හැඳදිවීම යුගය ජුගය මතකතියාගන්න වැරදුවොත් දෙන්න මේ කරගන මමෝයාට මේ වැරදදතමමී පස්සේ ගුදතිලකාපේ යුගය වැරද්දුවත්තේම දෙන්නේ මේ කාරම්මයි යුගය ඇවිල්ලා කෝට්ටේ කෝටේ තවයි දෙන්නේ මතගතියා මන්න ගේ අමත කර මකද ග කිය ල පු යග කොට් යගගේ මද යගේ කරන ල යුග අප යුග කියලා කියනවන එතකොට ගුදලකාලයන්න මොන යුගේ ද කෝට්ටේ යුගගේ එකලේල තියාගන්න කෝට්ටේ යුග. මොකද යුගේ කෝට් යුග. අමත කරොත් ගහන කෝ් මක දර කෝ් යගේ කෝට්ට යුග හරි යිව කරනම විස්සර කරනවා ඒ විස්සර කරේීම පස්ස කරන්න. හරි දැන්න පද්ද සාහිත්‍ය සරම යග කියනන්න කෝ්ටේ යුග. ොක් යුගගේදසර පදධ්‍ය සාහිත්‍යයේ සර්ණමය එවලියන්ට එපා පද්්‍ය සාහිත්‍යයේ සර්මය යුගම තමයි කෝට්ටේ යුගගේ. ගුත්තිලකාවෙ ලිය වෙන්නෙත් මේ පද්්‍ය සාහිත්‍යයේ සර්ණමය යුගෙ වෙන කෝට්ටේ යුගෙත්. මොනයුගේදද කෝට්ටේ යුගෙද. එතකොටර් කෞදසර මේ කර්තරු ගැන් කර්තරු තමයි මේ ගුත්තිලකාවෙ ලියන කෙනා. එක නිර්මාණකරුවා එයා තමායි වෑත්තෑවේහින් කෞද්‍ර. වෑත්තෑවේ හිමි. යාගට කත්රු වෑත්තෑවේ හිමි. වෑත්තෑවේ හිමි. යුගය කෝට්ටේ කර්තරූ වෑත්තෑවේ හිමි. හයටස්ස මූලාශ්‍රය. මොකද මූලාශ්‍රය කියල කියන්. කිසියම් නිර්මාණයක් කලින්තිබිච්ච කතාවක්. පදනම් කර ගැන හවුරුවර කෙනෙක් නැවත ඒක ලියනවනා. අපි ඒකට කියනවා එයා ඒ මූලාශ්‍රය පාවිච්චි කරා කියලා. උදානයක් විදිට, දම්ඹදනීයුගේ වෙස්සු ධර්මසයන හාමුදුරුවෝ ලියනවා සද්ධර්ම රත්නාව ලිය. සද්ධර්ම රත්නාවලියට මෝලාස්්‍ර කරගන්නේ පාලි දම්ම පදට්ට කතාව හරිද. එතකොට කාවේශය කරය ලියන. කාවේශය කරලියයන්නේ රවුල හාමුදුරුව මේ රෞු්ලාහාමුරුවල න කාවශය කරයට මෝලාස්ත්‍ර කර ගන්න සත්තු බත්ත ජාතක. එතකොට ගුත්තිලකාවයට මෝලාස්ශ්‍ර කරගන්න මමුකාක්ද. ගුත්තිලකාවයට මෝලාස්ශ්‍රක කර ගන්නේ ගුත්තිල ජාතකකි. ුතිල ජත ගුතිල ජාතක හලා ති ගුත්තිල ජාතක ගුතිල ජාතකය තමයි මූලාශ්‍ර කරගන්න හරි හරිද ගුත්තිල ජාතක ඒ සටහන් කරග එයට පස්සේ අනුග්‍රහය අනුග්‍රහය මූලාශ්‍රය මොකත්යත් කෙලාහන මූලාශ්‍රය තමයි මූලාශ්‍රය ඇවිල්ලා මොකදම කිවේ ගුත්තිල ජාතය ගුතිල ජාතය ගුත්තිල ජාතකය මොකදද ගුත්තිල ජාතකය හරි අනුප්‍රාහය දැක්කේ පැරකුම් බරජු ලයන් සවන පැරකුම් බරජු. සවන පැරකුම් රජු, අනුබ්‍රාය. සවන පැරකුම් රජු. ලෑගන්න සවන පැරකුම් රජු හරිද ඒළඟට පද්‍ය සංඛ්‍යාව පද්්‍ය සංඛ්‍යාව පන්සේ එොළ හායි පද්‍ය සංඛ්‍යාව පන්සයේ එකොළ හයි පද්‍ය සංඛ්‍යාව පන්සේ එකොළහයි හරිද පද්‍ය සංකයාව පන්සේ කොළහයි හායවැනි පරාක්‍රමද සවන පැරකූබ ආරාච්ච හරිද ඒළඟට ආරධන ආරාධනය කරන්නේ එකත් මතක දයාගන්න ඒක බි්හම මේ අ ජාපාලක බිව්හම අපිට මොකදහද ජාපාල යුග මකද කියලාන කොට්ටේ කොට යුගයා යුග කෝට්ටේ කරු වැැත්තැවයහිමි මූලාශ්‍රයේ කුත්තිල ජාතකය අනුග්‍රහාය සානරකම්රජු පද්ධ සංක්‍යාව පන්සේ කොළහයි ආරාධනය ජයපාල මැතිදූ කවද ජයපාල මැතිඳු ජාපාල වගේ මතකතියාගන්න එයා ජායපාල ජාපාල වගේ මතකතියාගන්න එයා ජයපාල හ ජයපාල ට පස වර්ගය කියල හලතින මේ වර්ගේ කියලහන්නේ කණ්ඩ කාව්දය කියලලයා වර්ගේ තමයි ආස්වරි. ප්‍රධානචරිත ප්‍රධානචරිත ගුත්තිල සහ ූසිල ප්‍රධානචරිත ගුත්තිල සහ මූසිල්ල ගුත්තිල සහ මූසිල ගුත්තිල ඇදුරතුමා සහ මූසිල ගුත්තිල ඇදුර සුමා ස මූසිල තමයි ප්‍රධානචරිත ගුත්තිල ඇදුරතුමා සහ මූසිල තමයි ප්‍රධානචරිත ප්‍රධානචරිත එයට පස්සේ වර්ගය වර්ගය ඇවෙලා කණ්ඩකා්‍ය කණ්ඩකාව්‍ය කියන වර්ගයට තමයි අයිති වෙන්. කණ්ඩ කා්‍ය වර්ගය කියැන කණ්ඩ කාව්‍ය කණ්ඩකාව්‍ය ගුත්තිලේ විරිත් විරිත් කියෙනවා පස්සෙ කියල දෙෙනවා ගොමත විරිත් හැදෙන්නේ ොමදේවෑ මත්‍ර ගණන් කරන්නේ. ඒ ඔක්කම කියදෙනවා. அිවිරිත් එකක් විතරලයාග පදකවිරිත පදකවිරිත அයටලයාගන්න පදකවිරිත, පයන්නයි, දයන්නයි, خයන්නයි. පදකරිීත පයයි, දයන්නයි, خයන්නයි. පදකරිත පස්සේ පස්සේ පදකවිරිත ගීවිරිත ගීරිත ීරි පදකවිරිත, රිත පදකරිත ීරිත පදකවිරිත ගීවිරීත හරිටම ලිය ගණ්ඩෝන් හරි සර් ඔය බු් එක ලිය ගන්නදPDඩFක ලියන් පඩ එක ලියන්න.ඩෆලියන් බපුතරණය කරත්න්න නිවාරයෙන් පඩක ලියාගන්න ස්ස ප්‍රශ්නයක් නෑ මම නිබදධව තියන නිබන්ඳන ඔය විදිහටම තියෙන වැටික් ඒ ලයා ගන්න නින්ඳන්නේ තියනකටේ නින්ධ ලියාගන්න වෙනකුවමත් ලියන්න න්න. ඒයටටැ ගුත්ලකා විරිද් දෙකක් පිලිය ගත් අප විරිද්ගැන වැඩිපුරතා කරවා. ගුත්තිල කාවේ පිළිබඳ වියත් මති ව්‍යත් මතයක් ලියගමැන එක පොදත්්ගැන වියත්තුූඒ අදහස් දක් වල තියන. සත්ධර්ම රත්නාවවලියේ ගැන සිංහල සාහිත්‍යයේ නැක්්ම කියන පොතේද. මහා හෙළේ මහා ගත්කරු මාටිං වික්‍රම සිංහ මහත්තයක් කියලා තියෙනවා. ධර්මසේනය හිමියන් තරම් කතාකීමේ දක්ෂය, පුරාථන සාහිත්‍යයේ වෙනත් දැක නැට කියලා. ගුත්තිලකාව පෙළි බඳ වියත් මතයයක් ඉතරිපත් කරනවා පුංචි පණ්ඩාර සන්නස් කළ සර්මට ප එකකාවේ නෑ කිය කියෙන ගරුප් එකට දැම්වා රුප් එක දාලත් යෙන්නේ රුප් එක තියනවා පPDඩ එක නිබන්ධන සම්පූර්යම තියෙනවා හරි මේක නෙවේ මේ විදිට මහ දලා ලස්සනට පිළිවලට තියෙන්. එතකොට වියත් මතය ලියගන්න මේක. ජාතක කතාවක් ලයාගන්න ්‍රියත්මතය. ජාතක කතාවක් ජාතක කතාවක්, ජාතක කතාවක්, සරල බස්සින්, ජාතක කතාවක් සරල බසින්, ජාතක කතාවක් සරල බසින්. සිංහලට නැගු ජාතක කතාවක් සරල බසින්, සිසිංහලෙන් කවියට නැගු. එමලේ න්න සිංහලෙන් කවියට නැගු. ජාතක කතාවක් සරලබසින්, සිංහලයෙන් කාවයට නැගු. සිංහලෙන් කවියට නෑගු රසවත්ම කාව්‍ය ගන්තය, රසවත්ම කාව්‍ය ග්‍රන්තය, රසවත්ම කාව්‍ය ග්‍රන්තය, රසවත්ම කාව්‍ය ගන්තය, රසවත්ම කාව්‍ය ගන්තය, ගුත්තිල කාව්‍යයි. රසවත්ම කාව්‍ය ග්‍රන්ථය, ගුත්තිල කාව්‍යයි. ජාතක කතාවත් සරලබසින් සිංහටට නැගු සිංහලෙන් කවියට නැගු, රසවත්ම කා්‍ය ග්‍රන්තය ගුත්තිල කා්‍යයි, ගුත්තිලකාවය. වරහ ඇතුළෙදයන්න පුංචි බණ්ඩාර සන්නස්ගල කියලා. පුංචි බණ්ඩාර සන්නස්ගල. පුංචි බ්ඩාර සන්නස්ජල කියලා කියන්නේ සාහිත්‍ය කලාව සම්පන්ධයෙන් දැනට හිටන විශෂ සාහිත්‍ය විචාරකයෙක් විදියට හිටිය ඉන්න ශවිශේෂී පුද්ගලයේ හරි විචාරකය යා කියනවා. සිංහල සාහිත්‍යයේ පුරාතන සාහිත්‍ය ජාතක කතාවක් සර්ලබසින් සිංහලයට නැකු රසවත්ම කාවේ තමයි මකක්ද ගුත්තිල කාවේ ගුත්තිල කාබ්වේ. හරි. අමන්න අපි යුගලිව්වා කොහෙද කෝට්ටේ. අ්‍ර වැත්තාවේ හිමි මූලාශ්‍රය ගුත්තිල ජාත්තකය අනුග්‍රහය සමන පැරකුම් රජු පද්ධ සංඛයාව පන්සයේ කොළහයි ආරාධනය මතිදු ප්‍රධානශ්චරිත ගුත්තිල සහ මූසිල වර්ගය කණ්ඩකාවේ වර්ගය ගුත්ත පිළිබඳ ව්‍යත්මත ජාතක කතාවක් සර සිංහලෙන් කවියට නැගු රස්වත්ම ග්‍රන්ථය ගුත්තිලකාව්‍යයි පුංචි පණ්ඩාර සන්නස්කල්. ඔන්න මූලික තොරතුරු ටිකල් අපි සකහන් කර ගත්තා ඔ හැම එකක්ම මතකේත් යා ගණ්ඩෝයි ම නැවත පතාවනයවා ඒ ඔයාගේ මතකෙට හිටින් යුගය කොට්ටේ කතුරු වැත්තෑ වෙහිමි. මූලාශ්‍රය ගුත්තිල ජාතක. අනුග්‍රහය සම පැරකුම් රජු. පද්්‍ය සංඛ්‍යාව පන්සේ කොලායි ආරාධනය සලාවතය පාල මැතුත්. ප්‍රධාන චරිත ගුත්තිලෙ ස්‍රහ මූසල වර්ගය කණ්ඩකාවේ. ගුත්තිලය විරිත් පදකවිරිත ගේ විරිත ගුත්්තිලේ පිළිවඳ ව්‍යාත්මත ජාත කතාවක් සර සිංහලයෙන් කවියට නැගු. රසවත්ම පොත ගුත්තිලකාව්‍යයයි පුංචි බණ්ඩාර සන්නස් ගල. ආරාධනී කැනෙ මොකද කියලාන. සාමාන්‍යයෙන් පොතක් ලියනකොට ඒ පොතක් ලිවීම සුඳ ආරාධනයක් කරනවා. ස්වාමීන් වහන්ස මෙන්න මේ පොතව වහන්සේ ලියන්න කියලා. එකට තමයි ආරාධනය කියල කැන්. ආරාධනාකරේ ජයපාල මැතිදු සමට ආරාධනය කෞදදු කියවෙන්න දිහන ඇත්තේ ජයපාල මැතිදු. කාටහරල් ලියයා ගන්න බැවුුණානම් නැවතමගෙන් අහන්න හරි ඔන්න මල්ලික්ක කරුටික හරි දැ ඔ බන් ඩෝනි මොකදොය මලි කරුණුටි අපි හදා ගන්න කියල මෙනම මන් කියෙ කොට අවධන ගන අවධාන ගන ඔයාගින් කිසියම් ප්‍රශ්නයක් හන විාර ප්‍ර්නයන් ගුදතිලකාව මේ කියන එක ප්‍රශ්නය කෘතිය ගුත්තලකාය කෘතිය කෘතිය මෙතමතින් කතරු කත්තුරු ඇවිල්ලා වැත්තවේ හිමි සවර්ගය කියන්නේ මොකද්ද කියලහනු. සමහරයවා තියනවා කණ්ඩවල් කාණ්ඩ කාණ්ඩ වශයෙන් කඩලනෑ ඒන්නේ කොට කොටස්ෝෂෙන් කඩ ඕක කියන්න ඒ කාංගි නාටසා කොටස් නාට සමහරනාති තියෙන ඒ කොටසෙ වර සමහරය වතියන වර්ග වශයෙන් වර්ග වශයෙන් කැඩිල තිය තොක් මේ බුද්ල කකාව තියන ක්ඩකාවයක් ප වයෙන් කෑලි කෑල කොටස් කොටස්සි දේත්තවා මේක කියේලති ඒ තමයි වර්ග කියන්නේ මොකද කියෙනෙකේ වර්ගය කියනන්නේ මොකදගලාහන ඇතිම විස්තර කණ්ඩකාවේ හඩකා වර්ග කියනෙ කණ්ඩකාවය හරි. ඔයාගේ හන මෙම ප්‍රශ්නය ය කලබල වැඩ පමේ ප්‍රශ්න දකම අමද රෝුවගේ ප්‍රස පි හනික වෙවලරනක දඩිය දාලා හි දඩ දලහ දබර කලන් දාල වැටෙන් ලස්ටෙන් ප ග හනවා ගුත්තිලකාම්වේ රසවත් කාවයක් වීම සඳහා කතුවරයා භාවි තේටකත් භාෂ හතුයි ඇත නිදුසුන් සහිතුව විමන් පුදදු අම්මේස රහම එකක් කවි කලින් හලනෑ අනම තමයි දැන්නහන්. හරිද නමේ දහම ව නැතිවුණට දහ එදහන්ීම කෝමද. ගුත්තිලකාේ රසවත් නිර්මාණයක් වීම සඳහා කවියා යොදාගත් භාෂාව හේතුවී ඇත නිදසුන් සහිතව විමසන්න කියලා ඔයාගෙන් අහනා විචාර ප්‍රශ්නය ඒවටැන් කලබල වඩ පාමල්ලියන විදී කියලාද ඩගන්න කියම කියද එතකට අපි සිද්ුවවායි විචාරයට දල ප්‍රේශයක් ගන්න එතකට අප ප්‍රේශ ලියන් ොඩිොම දන්නවා න මෙහම ගුත්තිල කාවේ ්‍යත්තෑ හිමියන්ගේ නිර්මාණයකි Lokale, anyway, ් යුග ියනලද්දකි පද්‍ය පන්සේ කොළහකින් සමන්වීතවේ ගුත්තිල ජාතකය මූලාස්්‍රකොට ගැන ඇත. ගුත්තිලෙ සහ මුූසිල ප්‍රධානය චරිතවේ. ගුත්තිලෙ සහ මුූසිල දෙදනගේ දොන්ද වීනා තනගේ මේ නිරූතති වේ. දෙදනගේ දවන්ද වීනා තරගේ රසවත්ලෙ ඉදිරිපත් කිරීම සඳහා වැෑත්්‍යවේ හිමියන් භාෂාව යොදාගත් ආකාරය පහත නිදසුන්නගෙන් විවරණය කළ හැකිය කියලා ඔයා ලෑන්ඩෝනී ප්‍රවේශයක්. න්නේ ප්‍රේශේ ලිය අන්ඩරක් මේ කරනෝටික මොකද වින්න්ඩෝනිි වවාගේ හොලේ තියෙන කරනටික තියෙන්ඩඕනි කොහෙද මොලේ තියන්ඩ ඕනී එඩපස්තමයි මොලෙෙන් කොලේට දාාන්ට වෙන්නේ එනිසාවිටි කොහොදට මොලේට අරගන පාඩන් කරල තියාගන්ඩ මං කිව විදිට ප්‍රේශ ලියාගන්න හරි. වාටස ගප්ට චෝයින්වේ කහමද කියලා තත්පරයක් අනිකට ඉවසන්න යා නහැමෝටම පොඩක් මගේ. මේචක ෂයා කරන්න එතකොට ඒගොලන්ට පුළුවන් ටක්ගල නම්බර ලයාගන්න න ම මේචක්ෂයරනට පුුවන් බලාගන්න තපරයක් මට දෙන්න ටෝසය නම්බරේ ලියගන්න එතකොට මට ලේසි තපරයක් දෙන්න.

න්නෂා කරා දැක මේ මේක පරණ ඇඩ් එකක් නම්බරේ තිය ලඳමරමික නම්බරේ තත් තියනවත් තිරණය නම්බරේ පේරාණය කළන්න නයට බින්දුව හත එකයි තිස්තරයි තිස්නම එකේ හතලිය බින්දුවයි හතයි හතරයි දාසයයි අස්වූතුනයි බිඳු දෙකයි අට පට විෂය හතක් නේ මංහිතන් මට ට වෙනස් සංකයාව කම්ලන. ඒ උඩ ටික ගැ හිතන් පොයා නම්ඹ එකක විතරක් ලියාගන් බිින්ුවයි හතායිකයි තිස්සතරයි තිස්නම එකේ හතලිය. බින්දුවයි හතයි හතරයි දාසය අසුත්තුනයි බිඳදු දෙකයි අට ලංකාව්‍ය අංක එකේ ඔන්ලන් පන්ති කලාව ගුණත්ම කොහන්දුුනුල දුන්න. කොළ්චුකේ නම්බ එකක් හරි හොඩ මංගෙනගක අයි වෙන නවතත්මන් ඩකවමෙන්ට් එකට යනවා ඔන්න තොතුරටි ලියාගත්තර පස්සේ ොතනින් ඉස්සරහට යන හරි ස්සරහට යනවා. යුග හරි කතුරහරි මූලාස්රරි ඔන්න අපේ න එතරින් ඉස්සරහට යන යින්න ඉස්රහට ය. අරුත් සපයන්න දැන් ඔයාට පොතක් නැති නිසා ඔයා යාට මේක මම දාලා තියෙනවා ග්‍රූප් එකට දානවා එතුකොට ඔයාට තියෙන්නේ ඒ එක බලාගෙන එක ප්‍රෙන්ට් කරන්න ඕන ෑ කවේ ලයා ගැන මේක අදහස ලයන්න තියෙනෙ දැනට අදහස ලයාගන්න ඒයට පස්සෙ වැට පුළුවන් අරක බලලා කවිය ඒකට ඇතුළත් කරගන්න සාහිතපුරිිතම මේ ඔක්ම කරන්න තොරයි මේ කවියෙන් කවි අපි අරුත් දැනගැෙන ඉන්නවා. හරි එතවර මේ කවියෙන් තමයි ඔයාගේ ගුත්තිලකාවේ කොට සාආරම්භවෙන් මුළු ගුත්තිලකාවේවාට නෑනේ ඔයාට අදාල කොට සාරම්භවෙන්න මෙන්න මෙතර මෙන්න මේ කවි මේ කවේ අරුතත් ඉගෙනගෙන අප ස්සරහටයා த்திල ரு සඳ வீනාவாයන ලෙසඉந்த පසක පනවන ලද සුදුසු වස්නක ගොසින් උන්සந்த ගුත්த்திල ඇදුருු සඳ வேනාவாයන ලෙසයිந்த පසක පනවන ලද සුදුසු වස්නක ගොසින් උන්සඳ. මාත් කියනකොට ඔයත්නිකං කියවල බලන්න එතකොට ඔයාට මතකහිරනවා මේවා සාමානයෙන් පාඩංකරන්න පුළුවමට විනාඩියත් දෙකක් ඇතුලදි. ද මේදනයක වවා පාඩංකර ඕනි කවයා හරිද. දැන්වා ඇවරු පාடு තියෙන වෙලාේ මොකද කරන්න මේ කවි පාඩන් කරගන්න ලොට ංකිවන පඩන් කරන කව අටක් දෙදනවා කියලා. මේ කවි අටෙන් එක බලන කොච්ර පොඩි කවි අද කියලා ගුත්තිල ඇතුරු සද වීනා වයන ලෙසයිද පස්සෙක පණවනලද සුදුසු වස්නක ගොසිඋුන් සඳ මට කියන්න බෑකවි ඒහින්දා කිව්වා ඔය තාලෙට හරි ඉටන කවි ගන්න කවි කියන්න. හරි තාලෙටි කියන්න බෑ මොකද මං ආය කර හොඳ අහගන ද ලුුවට දහරනය කර. ගුත්න්තේල ඇඳුරු සඳ දේනාවයන ලෙස්සඉන්ද පස්සෙක පණවනලද සුදුසු අස්නක ගොසින් උන් සඳ අයිමත් වතාවක් කිය නොම වගේ ඔළුවට දාගන්න මේකර මට පාඩක් හොද මේක බලාගරෙන කියැන්ට ඔන්නන් ෑ මට මන්නේ කියන්නේ දහපාරක් කරරි කියන්නේ ඔයාට මතක හිට්ටවන්. අනේ දෙවියනේ මගේ දරුවනේ ඔන් කටපියාව කැමරාව නැට මන් මෙතරන නිදාගන්න මේ කවිය කොට්ටට තියාාග. रा 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 ु ने कर टला हा के बाग ना ह ह ट हमारा रा ह हेने हे ह है रा आ वा ैर अन कर है ती तरा क कर द मे कोपे न हाताक कटक कररी उन कर द है म कंन सा कर තිල ඳදුරු සඳ වීනා වය නලෙසයින්ද පස්සක පනවනලද සුදුසු වස්නක ගොසින්ුන් සඳ ැ මේක සහර වචනවල අරතු වැටල යන සිද්ධවෙනවා. ගුත්තිල ඇදුුරු සඳ ගුත්තිල ඇඳුරු කියලාක කියෑෙ ගුත්තිල ඇදුරු තුමා සඳ කියනකට තියෙනවා විධ තේරු. ඒ වෙලාව මොහොත මිත්‍රයා අහසිතියන සඳ හරි හැමේක්ම සඳ කියනෙකට තේරුම තියෙන. මෙතන මේ සඳ කියලාක කියෑන උතුම් කියනෙක්. සඳ කියල කෑනෙ මෙතන උතුම් කියනෙක් එකකට ලයා ගැන උතුම් ගුත්තිල ඇදුරුතුමා එමයි ලයා ගන්න කොමදල යන්නේ උතුම් ගුත්තිල ඇදුුරුතුමා. උතුම් ගුත්තිල ඇදුතුමා, සඳ කියන්නේ උතුම් ඇදුරුත් කියැන ඇදුරුතුමා, ගුත්තිලකයන්නේෙ නම උතුම් ගුත්තිල ඇදුුරුතුමා. උතුම් ගුත්තිල ඇදුුරුතුමා, උතුම් ගුත්තිල ඇදුුරුතුමා. වීනා වයන ලෙස ඉද. හරිද උතුම් ගුත්තිල ඇදුරතුමා එමයි ලෑන්නේ පළවෙනි පේල්. වීනා වයන ලෙස්ස ඉද. වීනා කියන්න වනාව වයනවා කියන වාදනය කරනවා ලෙස්ස ඉඳ කියල කියන්නේ වීනාවාදනය කිරීම සඳහා ගැලපෙන්න විදිහට ඉඳග. හරිද මොකේද ඉඳගැෙන තියෙන්නේ පස්සෙකක් මගේ දිගට තේරුම් කියන්න ලියනක ල ඕනි විද සස මේ කව තරම් කරනවා කාරයට ලු දාගන ට පඩක් කරන්න ඕන්න ටයිම් ම විස්ර කරල න කාරයට ලු දගත්තම ආයි පාඩන් කරන්න ඔන්නේ හරි වීනා වයන ලෙස්ස ඉන්න. න වනාව වායනවා කියන වාදනය කරනවා වාදනය කිරීම සඳහා ඉන්නවා இந்தග. පසක පනවන ලද. පසක කියල කියන එකත් පසක කෙලින් නවෙ මේම කෙලින් තියෙනවන මේ පැත්තටයි මේ පැත්තට අපි ෙන පසක කියලා. එඒම කෙින්ම්ම තියවන අපි පසක කියන්න මෙන්න මෙහෙම තියෙනනන් දෙ පස කියලා ෙන එකත් පසක ඉග.හරි පසක පනවනලද. පනවන කිය කියන හදපු සකස් කරනලාද. அරි සුදුසු ගලපෙන අස්නක ආසනයක. උටුවක ගොස්ලින් ගිහින් උ හිටපුන ඇත්තන් ඉන්න වෙලා සඳ ඉන්න වෙලා උන් සඳ ඉන්න වෙලා උන්සඳ ඉන්න වෙලා බාන කොච්චර ලේසි දෙ ක්‍රාවක් තේරම ගණන්ඩ ගොත්තල ඇදරු සද උතුම් ගුත්තිල ඇදරුතුමා වනා වාදනය කිරීම සඳහා පස්සක පනවල් ලද එකත් පසක සකස් කරන ලද සුදුසු වාසනයක ගොසින් උන් වෙලාවේ හරි දැ ලියමු උතුම් වූ ගුත්තිල ඇදරුතුමා, උතුම් වූ ගොත්තිල ඇදරුතුමා වීනාවාදනය කිරීම සඳහා වීනාවාදනය කිරීම සඳහා, එකත් පසක සකස් කරන ලද, එකත් පසක සකස් කරන ලද, එකත් පසක සකස් කරන ලද, සුදුසු ආසනයක, සුදුස්සු ආසනයක ඉන්න වෙලාවේ, සුදුසු ආසනයක ඉන්න වෙලාේ සුදුසු ආසනයක ඉන්න වෙලාවේ ගුත්තිල දුරතුමා වීනා වාදනය කිරීම සඳහා එකත් පසක සකස් කරන ලද සුදුසු ආසනයක වාඩි ඉන්න වෙලාවේ වාි ඉන්න වෙලාවේ. හරි දෙගඩ වැැරුණුත් ආයකයනු වං ආය කියයෙන්. හරිද ආයි කියයෙන්. දැම් බලන්න මේ කවිිය දිහා. මේ කවිය තමයි ගුත්තිලසාහ මෝසිල දෙන්නා. වීනාවාදනය කරන්න අප අවස්ථාව. දන්නවද ගුත්තිල සහ මූසිලගේ කතාව. ගුත්තිල සහ මුූසිල කියල කියන්න ව ආයත් කියන්න ඉට පස කතාවට මම යන්න කතාව කියන්නතුව අපිට මේක තේරුම් ගන්න ට පහසුවන නිසම කතාව කියන්න මේ කවියම් පස්සේ. ගුත්තිල ඇදුරතුමා උතුම් ගුත්තිල ඇදුරුතුමා, වීනාවාදනය කිරීම සඳහා ගුති උතුම් ගුත්තිල ඇදුරුතුමා, වීනාවාදනය කිරීම සඳහා, පසකල් සකස් කනර ලද. ඇත්තං එකත් පසකල් සකස් කරන ලද සුදුසු ආසනයක වාඩි ඉන්න වෙලාවේ වාඩිී ඉන්න වෙලාවේ. ඇත්තං අසුන්ගෙන ඉන්න වෙලාවේ. හරි. ගුත්තිල කියලා කියන්නේ දබ එ හිටපු හොඳම වීනාවාදකයා. හවද ගුත්තිල ඇදුරුතුමා තමයි එවාක දඹදිව හිටපු. හොන්තම වීනාවාදකයා. එ කොයි තරං වීනාවාදනය කරනකොට ලස්සනයිද කියනවාන? මෙන්න මෙහෙම හිතාගඩකු. නෙතිනිර දුගේ රැක වලහි නිියුත්තෝ රුතිලෙස රුුණොද බිඳජයගත්තෝ. පැතිරෙන වෙන නද බැඳුණු සිතත්තෝ ඇති නවිගිලිහෙන බව නොවදත්තෝ. පුරවරය ආරක්ෂා කරන්න රාජබටයන්ට ආයුධදීලා පුරවරය ආරක්‍ෂා කරන්න කියලා සේනා සන්නද්ද කරලා එකක තැන්වල තියලා ඉන්න වෙලාවෙ ගුත්තිල ඇදුරුතුමාගේ වීනානාදයමය මුරබටයන්ට ඇහුණම. අතිනාවි ගිලිහෙන බව නොම දත්තෝ. මේ අවි අතින් ගිලිහෙලා බිම වැටනලු ඒත් ඔවුන්ට සිහයක් නැහල්ලූ. අතිං හායුද වැටුනා කියලවත්. නොදනිත් දරුවන් නැකයෙන් වැටුණා. ආ! සම්මහා රාහුමල දරුව වඩාගෙන හිටියලු, වීවාදනය පොච්චර දරස්සන කියනවනම්. ඒ වීනාවාදනය ඇහිලාන්. කන්කල්ු වෙන නද ඇස මේේ ලොකුණේ රන් ආසයි. මේ පුරය පුරා ගීනානද පැතිරෙනකොට පුරවරයහිට වංගනාවන්ගේ කන වැ කියලා කොච්චර මීහිරට කන වැකුණාද කියවවා කනට ඇහවුනාද කියවන තමන්ගේ අතේ ඉන්න දරුව වැටලා බිමට පොඩියවුම් ගනු ඒ තම්මල්ලට සිහයක් නෑ ඇයි ගුත්තිල නාදයට මත්වෙලා.ෝෝ කියලා ඉද. මේ ව් කියලා ඉන්න අර පොඩික ඒහනෑ අරෙන් වීන වාව් කියගෙන ඉන්නහරි ඔය සමහර කතාහමයනකොටත්තේෙමනින තමන්ට තම අමතක වෙනවා දකල දෙනනවාන නාටේ බල්ලකට ල්ල බත්්ක වෙදගෙන ඉදගන්න ඉදාගෙන වෙල්ල නාටි බල්ලකම් බත්තක රනවා අරක ඉන්න ඉති ලස්සන කක් කල දේට කුණු කල පෙරග ැින ටන්න ටි වල දරැකිින් එක කරග දන කතා ක්කම දිය බලයිද ත්තක කාල වරයිද. කාලා ඉවරවෙලා අත வேලලා நாට ඉවවෙලා නැතද කියයාම තමයිදන බත්තක කාලා කිය. ඇඟල ටිකනික වදදාමදාල වගේ බෝ මමාරුවන්තම ගල ගනීම ම. අත දලනි පැ ලක් තර මිදචිකයන් තමට තම අමතක වෙලා සහ හ පත් පත් ලේම තින ල ට බල දර ක්ක රත්තමට සුද කරන කියලා ඒ දන්නත හුුව ල්ල කිය. අන්න රමට සමහරයට තමා අමතක. හරි ද. ඒගේ ගුත්තල ඇදරුමාමගේ වීනාදේ හරිම ලස්සන. ඉතින් මේ ගුත්තල අදුරතුමාගේ වනාදේ තියන මීරාව කොච්චරද කියවවාන මුලු දමදිිම පැතිරල්ලාතිබ ගුත්තුල ඇදරතුමා නාද දක්ෂන කියල් හරිද. ඉතින් දවසක් මේ මුසිලට ඕනාවනා වීනාදේ ඉගන වීනාවාදන ඉගනගන්න කාගද ගුත්තිල ඇදරතුමාගේ ගුත්ල ඇධරතුමාහම ලේසිෙන් කාටවත් වීවාදන උගන්න නෙන හරියටයාගේ. තෙහෙලක්ෂන ලකට ඉගැනුවොත් මොනජාති එකෙක්ට මේක ඉගන්නගත්වොත් මොනව කරයිද. මේක ගරුවරයට සලකයිද මේක ගන් හොදයිද දැන හැමක් නට ගන්වා ගරු විස්තර ගැඩුවේන දේහලක්ෂණ බල මට ගන්ුවත් වැඩක් කියේද. අපින හම එක්නට මුගන්නවාේ ඒ බල්ල ගුත්තුලදයා බල මුසිලදයා බල්ලතම එක තීරණය කරන්න. මූසිලගයා උගන් ඉග ගන්ඩගයාා ීනානාද වීනාවාදන කර නිගණ ගන්ඩගයාාව. ගුත්ලක එක පාටම කැමතිවුනෑ. වීනාවාදය කරනට උගන්නන් එතනින් ඉස්සනාට කතාව ලබන් සති තමයි කියන මතු සම්බන්ඩයි. රරි තන් ඊලග කට යනෝවා ළඟ කවේට පස්සේ තවපොඩ්ඩක් කතා වෙසරට කිය. සිදුවේ මැයි වෙස මහබෝ සතුන් අදහස එන්සුර පුරෙන් බැස අවබෝසතු දිනවන මේකවගේ පාඩක් කරන්න ෝනි නෑ මේකනිකාල්ලියන් ෝනිත් නෑ මේක ම කියන පටහගන හිටියම ඇති. සිදදු ඒමයි වෙස විශේෂයක් සිදුවෙන්න්දියයන් මහබෝ සතුන් අදහස මහබෝසතන් වහන්සේ අදහස සිද් වෙන්න යන්න. ඉන්සිර පුරෙන් බැස අත්බෝ සතු ති කෙනෙ කාවලු සුර පුරෙන් බැහලා බෝධි සත්තුවයන්ව දිනවල්. එතකොටම මේ අවස්ථාාවන් ලබන සති කතාවදී කියන්න. හරිද ඕක පාඩං කරන්න ඕන්න ඒ අදහසති පනම ව පඩ කර න්න අ දැ ක පාඩංකර ඕන කිය ලයා ග න්න හරිද පාඩංක කර ඕනි කර ලයාග න්න න්දන ැ හ න්න දැ ම හගන හරි පට ෘප ක මික දාලාලන තියෙන්නේ. ක ගා ම කලයගේ ති බා පිඩ එකෝ න් ඔන්න ඔට පසටල මේක ගොත කරන කියවගෙන. ලියාගන්න. පියසන් නොව බංගු දැල් රැඳි කොපපුුලේ අවසන් නොවවන්න නදකම කුහොලේ. මදසන්සුන් පියෝ විින් සිටේ නොසැලේ ගජසින් සිතයම් ගජසිර කියලේ පාන කොච්ච ලස්සන කවියදදික. පියසන් නොව බිංගු දැල්රැන්දිී කොපපුලේ. අවසන්නොවවෙන නදටම කුහෝලි මද සංසුන්පියෝ විින්සිටි නොසෑලි ගජසින් සිතියම් ගජසිරි කියලි කැතට කිවට හටමක්කි කද්දාන්ටකු හරි. කැතට කිවට හා හත්මාකිකත්දාඩකු හරි ඒක දාලා තියෙන් ඉතාම පඩිදෙන හා දාගන දාගන දාගනනට හරි ඉතිං පියසන් නොවබින්කු දැල්රැදිී කොපුුලි අවසන් නොවවෙන නදටම කුහුලි. මදසන් සුන්පියෝවිින් සිටි නොසැලි ගජසෙන් සිතියම් ගජසෙන්න්ස් කියලි. හරි දැ මේක තේරුම ලියන්ඩ යන්ඩ න්න මේ හරයට තේරුම් ගඩ කියනෙ එක තේරුම් ගත් තම තේරුම හොඳ ඔලුවටේ. පියසන් නොව කියලා කියන්නේ පිය කියල කියන්න පියාපත් පියසන් නොව පියාපත් ගහන්නේ නැතුූ පියසන් නොව කියලා කියන්නේ පියාපත් ගහන්නේ නැතුූ පියසන් නොව බිංගු දැල් රැදිි කොපුලි ඔය ඇත්තුන්ට මදකි පෙන කාල කිය තියන දන්නවද ඇත්තුන්ට මදකි පෙන කාලේ හොයා ගණඩ පුළුවන් ගෝමද ඒගොල්ලට දානවා කකුල්වලට දංය ගාල ගටගහල තමයිතියන්නේ ඇත්තුන්ට මදකිපෙන කාලෙෙන් ඔ මදකිපෙන ඇත්තුවේම පෙහැරේ අරගෙන යන්නන්නේ ඇ උන්කුලප්පු වන. මොකක්ද මේ මදකිපෙනවා කියලා කියන්නේ මදකිපෙනවා කියලා කියන්නේ සත්තුන්ට තියෙනවා කාලෙ මේ ලිංගික උත්තේජනයක් නැති වෙන කාලෙ. දැන් ඇතාට මදකිපුුණාම හත්තැනකින්. මද පැණි ව්‍යෑහෙනවල් ඒ යැන පැනිි පෙරනවල් අපි තතාාවට කියන පණිහල නැතු හිටහන් කියල ගේ වැඩේ පණි හලනක කියලා පුරදලාතින ඇත්තුන්ගේ ඇත්තු අර ඇතින් ියෝ දැක්කහම මොක දෙවෙන්නේ කාන්ේන් හොන්ඩේ මේ හැමත් ැනිම පැනිිගලන්න්නට පටන්ගන්න අපියෝ දොකු අයලටයක හන නේ පනිහලන්න ද යනවා කියලා කෙන් පපුර්දු ච්චකක් තමයි හරිද ඒටබස්සේ මේම කුලප්පුන කාලාලට ලඟින්ගිය ගහන පොල්ලල්ලකින් හරි ඇත්තු වාලි එන කලප් වෙන්නේන්නේ. එතකොඩ මේ අල්ලි කුලප් නනාම එක විදිිය කටයි කරනන්නේ මදකපුුණාමේ එක අයි අහන්න සමර ොට මදග පිලදිකන හන්නන්නේ දක ලද හ ක දග කො දකිප ල දගල න්න හිටහම ඇත කරලා ලක කියන් දො අලින්ට ඇත්තුන්ට මදකිපුන නිකං ඉන්දම බෑ ංගලන ම ේම කරන හොන්ඩ ගන්න හ කරන අනි න පස්ස ේම කරන කරන්න නැති එකක්නෑ හෙන්නත් දංගලන කෞද මදක්කිපුුණනහ ඒනි සාතම හොට මදකිපුරල දෙයක නිකං හිටහම් කියල කිය ල ද මටක ත් ඩිපුර හැ හර. ඒ මදකි පිච ඇතු නිකං ඉන්නමන නිකං ඉන්නමන තවත්ති ලින්ට. ළමයින්ට නලියන්ටමයි හිත කියලා නිකං ඉන්නලි කොහමත් නලියනකොට මද කිපච්චෙවන් කොහොම නලියයන්නේ කියලා හිතාන්ටකු හරිද. වෙතකොට පියසන් නොව බංගු දැල් රැදි කොපුලි මේ බදකිපු නම ඇත්තුන්ගේ කම්මුල්වලින් ගලනොවු පැණි මොනදගලන්නේ පැ පැණි ගලනො ඒ ඔන්නන් ඒ ගලන වෙලාක ඇතක් දාවට කියලා මේ ඇගිල්ෙම මෙ පොඩ්ඩක් රච්චක. දේ ගල වැල කචර රහහිදික වා ගන්ඩප ඇතරම ඒ තමයි මස් අරංයකොහටද මීවදවලට වාද කඩවන අලි ඇටින්ගේ හංවලින් වැක්කරනීම හෑවහ සම හරි අය අත දක්කුත් පැනි වැක් කර දක්කුත් හැබයි පරිස්සමට ූ කොප් වෙලයි හදේ යි කුලෝේ චලිතක්ක සෙල්ලන් කොරන්ට කියල කොප් පන් කරන්ඩ කියල අතපයි කඩාගන්නව සේපක අදවට කිය අ කනින් වැක්කරක චුට්ටක් කැගෙලි ල්ගල කලපට පෙන්ට හදික ඇතර පෙර හරි එතකොට. පියස ොව මේ කොපුලි කියලලා ැනෙ මේ කම්මුල්ල හරි කොප්පු කම්මුල්ලලට මේ කම්මුල් වලින් ගලනවා මොනවාද මේඒ තැන ගලනවා. එතකට මීම ස්සු යනවා ඒවා මොනවා කරන්නද බොන්්ඩ් මීමස කියල කනගාට කියලා මෙ බොනවා. එතකොට දැ මී ස්ස ඇස්ස පියාපත් පිහිතවන් නැතුව කමුල් වලට වෙලා ඉන්නවාල් කන්තල වලට ලයින්න ඇත කොයිල් මේමක්. කල කනහොල්ලනවන් ඇ දැන් අ ඇතා කනහොල්ලන්න ඒනිසා දැන් ඇතා මෙම කනහොල්ලන්නන ම මැසරෙන්ව හටගිය ආයින් මෙහට ගියා යින් දැනර හරක් මැසලනකට මේහම වලගෙන් ගහකට මැසට ආයනවා ආයන අප ගෙවල මැසේල ගහත්තේම ්‍රති කල්ලක්රන හෙම ගැ සස් කල අයි තපපරැ ගල මැස්සෝක්කම හත අන්ඒවාගේ දැන් හන මේ ොල්ලනොට මිම සක්කො මලියට යනවා හරද දැන් හැබයි. ම න්ට එමර න පඩුව පියාපත් ගන්නද එක න දන ොඩ පුලුව බලන ඇයි කියලා. අවසන් නොවෙන නදටම කොලේ. අවසන් වෙන්නේ නැතුව වර්ධනයී වර්ධනය වී රස්සවෙ වී. රසවෙවී වාදනය වෙන අරිද පැතිරෙන වීනානාදයට කුහුලි කියල කැනෙ ආසාවි ආසාව ආසාව. මද සංසුන්ටෝවින් සිටින්න සැලි එස ඇත්තු අර මද කිපුලයින හෙන ඇත්තු. අර දඟලන ඇත්තු ඔක්කොම ඉන්වලු. මෙක් කරයි ඇයි වීනානාදයට මච්චලා වීනානාදයට මත්චලා ගජසෙන් සිටයම් ගජසිරි කියලි. මේ ඉන්න ඇත්තු හරියට දිා ගැලුවම ගජසෙන් සිටියම් හස්තිසේනාව සිතියම් ගජ හරියට රූපෑඳල වගේ හෙල්ලෙන් ඒවත් නෑ. මොකට මේ අවසන් ොවී නැගැන වීනා නාදයට මත්වෙච්ච ඇත්තු හෙල්ලෙන් නැතුවයින්නවා ඒ හෙල්ලෙන් නැතුවෙයි නැත්තු හරියට ඇඳපු ්චිත්‍ර වගේ. ඒ කංවලින් මීවුරන්්ඩාපො වීමස්සන්ට කං හෙල්ලෙන් නැති නිසා. පියාපත් ගහනැතුව අර පැනිවු රන්ඩ පුළුවන් වෙලා තියන බලන්ඩ කොච්චර ලස්සනද කියලායි කියවල්ල. වේනානාදේ රහ ගැන කියඩ වෑත්්‍යාව හාමුතුරුව ලියපු කවිය කොහොමද. මේ හෝමද ලියන්ට පුළුවන් දහොම එකක් දැඟින් එක කුට හ මේ එසා බලන්න කොච්චර ලස්සනද කියලා. පියසන් නොවබිගු දැල්රැදිි කොපපුලේ අවසන් නොවවෙන නදටමකු කොලේ මදසන් සුන්ටියෝ විින්න් සිට නොසැලික. ගජසෙන් සිටියම් ගජ සිරි කියලි. අවසන් නොවන වීනානාදයට ආසාවෙ. සංසුන්ව සිටින ඇත්තු සිතුුවම් මඳිනාකුවෙන්. සිතුුවම් වලන්න නඇත්තුවෙන්. මීම ඇස්සන් පියාපත් නොසල්වා පැණිවීලයන කොච්චර ලස්සන වා කොච්ච ලසන චීත්‍රයක් ඇඳන්න පුුවන් වා තේරුමල යන ද මහන්සේ ෝනෑ ම මේ තේරු මේ වනගේ පොෙත් තියන පොෙත් තින. bajar ෙම න රන්න හො ුවට ගන්න න දැ ට ත ක තෙරම ද කියලා න ඇතු වා හන්න මීලා පන ට ලට ාපත් හ න හයට හෙල්න්න තුයින්න තුනි ජිත්‍ර වගේ මත දැ वा කැलेට හිද ප දැ ැलेට . න්න ද න්න සර හ පල දැ යි පාඩං කරගන්නු මොකද ගොත්තෙල ඇදදුරුස් සඳ වීනාාවයන ලෙසන්ද පසක පනවල ලද සුදු ස්වාස්නක ගොසින් උන් සඳ කියන කවිය පාඩං කර ගන්නු. පියස න්නොව බංකු දැල් රදිි කොපුලේ අවසන් නොවෙන නදටමකහුලේ මදසන්සුන් පියොවිින් සිටි නොසලේ ගදසනි සිටියන් වැැකිසිරි කියලේ කියන කවිය පාඩන්කරගන්නු හරිද රයිට් අපයන ගිසරට. තවකවියක් තියනවා. निදු ැකවलेෙ ිය ति බිඳ යගත් පැති ැද සිතත් අති ගಿ ද ම කල ව කල ගන්න. රಿදුගේ රැකවले රන්තරೆෙන් ජ्यරवाන්ට ආරක්ಚ ස නිति निරදුගේ රැකවलेෙ ्यවत् මේක ර රිස පಾಡ හ හ හර ಡ කරන්න. ති රදුुගේ රැකවලහි ्यत् ෘති ලෙස රපුුණොත්දබ බිඳජ නිති නිරින්දුගේ රැකවලෙහි නියුත්ත. නිරන්තරෙන් නති නිරින්දු කියල කැනෙ රජ්ුරෝ. රැකවලෙහි කියලාැනෙ ආරක්ෂාවේ. නිියුත්තෝ කියලා කැනෙ නිරතවෙලා ඉන්න. අරිද නිර්ති රන්තර නිරදුගේ රජ්ජුරුවන්ගේ. රැකවලෙහි ආරක්ෂාවේ නියුත්තෝ නිරතවෙලා ඉන්න ඔන්න කැමරාවක් කරාවක්ම කටිය. ඔොන් කරගණන්ඩ. ඒලාකට රතිලෙස රුපු නොද බිඳජය ගත්තෝ. රෘති කියල කියන්නේ සතුරෝ රතිලෙස කියලාකන් රුතික කියන්නැ ලෙස කැමතිලෙස රෘතිලෙස කැමතිලෙස ෘතිලෙස කැමතිලෙස රතිලෙස කැමතිලෙස. රපු නොද රුපු කියන්නේ සතුර නො ඔද කියල කියනන්නේ තේජෙස නැත්තං ආඩම්බරේ. රුපුකයෙ සතුරා රුපුන් ඔද සතුරන්ගේ තේජෙස එක සන්දිියවනාම රුපු නොද බිඳජය ගත්තෝ. නම්මති පරිදි සතුරන්ගේ තේජස බිඳලා ජයගත්ත ජයග්‍රහණය කරපු අය තමයි මේ නිකං කබ්බෝනෙවෙේ.ඇ මේ තුවක්කෝෂකන්ට බැරු ඒඉන් කටියනෙවේ. මේගොල් ඇවිල්ල සතුරන්ව තමන් කැමති කැමති පරිදි ජයත්‍රහණය කරලා වීර විිභිහිෂණ භූෂණ පදක්කං ලබපු අය. කවුද නතයුදුගේ රජුරුවන්ගේ ආරක්ෂාවෙන් මේ පදක්කං ලබපු අය. රපුණොද බිදපුූ සොල්දාදුවෝ හරිද පැතිරෙන වෙන නද බැඳනු සිතත්තු. අනේ දෙයනේ අර පැතිරීගෙන යන වීනානාදයට හිත බැදිිලා පැතිරේගෙන යන වීනානාදයට හිත බැදිිලා පැතිරේන වෙන නද බැඳුණු සිතත්තු. පැති වෙන පැතිරීගෙන යන වෙන නද කියන නාදේ. බැඳුණු සිතත්තු සිත බැදිිලා. අති නවි ගිලිහෙන බව නොමදත්තු. තුවක්කු බිම වැටිලලූ ඒ ගොල්ො දන්නේ නැහලු තුවක් බිම වැටිකින්. අපිට එහෙම නොවේවා මේ අපිට එහෙම නොවේවා මේ අපේර එල් කාලයම මේ ගුත්තලා ඇදුරතුමාය වෙලා මෙහේ ගුවීනාවාදන කරානගේ අපි සාවන ක්මට දිනට බයි ල් ටි ගොක්කෝමයු බිවේටන ඒතරන්න අපි අයගත්තටනවා මේ සබලන්න මේ ආරක්ෂක ටයන්ටත් මෙ වීනවාදනය රසවත් භාව නිසාමෝකක් දෙලා තියෙන අපි බිම වැටි හොන්ඩමං කවි හතරක්ව මේකත් පාඩන්කරගණ්ඩෝඕනි කවි තුනක් පාඩන් කරන්නඩෝනි තිෙල දර සද න නලෙ ද පසක පනලද ු වසන ගො න් න ියයි ර මද යගත්ත පැතින න ද බැද කිය කියන කවි අයි. ඉට පස්සේ අනත්්‍යක තමයි පන විින් දල් ැති කොප්ලි අවසන්නනව වේෙන අදටම පූලි මදසන්ස්ුවේෙන්ේ ස්ුවෙන් සිට නොසැලි දසින් සිදධියන් ගදසිර කියලි කියන කවි. හරි ඔන්න කවිතු වන පාඩන් කර ගන්න ඕන්. තයි. ඇ තියෙනවා ජීවිතයට ආදරේ ඇත්නෝ ජීවිතයට ආදරේ ඇත්නම් කාලය නාස්ති නොකරන්න. මන්ද ජීවිතයේ සෑදී ඇත්තේ කාලයනි එනිසා එක තප්පරයක් එක විනාඩියක් කතාව කියන. එක මොහොතක් එක මොහොතක් නස්ති කරන්න ඇතුව ජීවිතයට ආදරෙයි නම් කාලේ නාස් කරන්න එපා. මන්ද ජීවිතය හැදිලතියන්නේ කාලේ පාටතියන්නේ කාලය ජීවිතයනිමේ. කාලයට තමයි අප ජීවිතය. ඒනිසා සෑම තප්පරයක්ව සෑම නිමේශයක් සෑම විනිුත්තුවක්කො සෑම පෑයක්න. සෑම හුස්මත් පළදාලෙස්ස පවිච්චි කරන්න එහෙම පාවිච්ච කරලා ලබන සතිියවෙනකොට ඔය කවිී කන පාඩැන් කරල තියාග. හරි රයි ඉස්සර අඩය නව. අරි ඔන්න ම දැන්වා සාහිත්‍යයට අදාල කොටසෙන් ඔච්චරය අදවසර කර සාහිත්‍යයට අදාළ කොටසේ. අරි සාහිත්‍යයට අදාල කොටසෙන් අද දස ඔච්චරයි කරයි. ඒලාකට මං. යාාරනවලින් අද දස කතා කර මෙන්නමක් හරි අදම අද කතා කරන්න මෙන්නමෙක් ඔන්න සාහිත්‍ය වල අද චර කත කරන්න ඔයිටෝඩ කත කරන්න බෑ සාමවි ෝඩ කතාරන්න වගේ ොල ට මෙත්න ලෝයිටි කකාාඩන් කර ලබසති මොකද කරන්න මුත්‍රරණය කරලා තියාගන්නව නිබන්දල එතකරටම ඇන්න ස්සා තරනද යනකතෙරියම් ැන් ස්ටන්ගැනස්ටන් සමජ්ගයි සමජගයි සමජජයි වඩතුම හින්දෙන්හ නීමම මහිතත් හරි මෙන්න තියෙනවා මොකදද මේ තමයි තමයි අපේ රටේ මාතුෘ භාෂාව අක්ෂරමාලා මොකද අපේ රටේ මාතෘ භාෂාව අක්ෂරමලා මොකද මේ අපේ රටේ මාතතුෘු භාෂාව අක්ෂරමලා මට පුළුවන්න ගැන්කවරවරින් වන අදවස්සල කියන්න මේක මතකෙන් කියන්න පුුව කෙක් හෑන් මාක්ගද. පෙනවනේද කිසි මැහැන් වාකය එකත්න්නේ හරි බැරිලා අපි ජපානි ගෑ කල තන්නකු ජපානකක් අනවා අඩ ඔස සයි මසා ඕ ඔයාගේ මේ භාෂාමකක් මම සිංහල අක්ෂණ මලාාව කියන්නක අශෂර මලාවනේ අසර මාලාවනේ අසර මලාවනේ අක්ෂණ මාලාවනේ අක්ෂණ මාලාවන අක්ෂණ මලාවනේ පොටඉන්නවන් කියන්න කියෙලම කියන්නේ හ තුරවාන්න අපි කෝචරලලා යිටරික. බිමානත්සිංහල භාෂාව අපේ මාත්චි වාසාාව එක අත යන්නේ කියෙ හිතාගෙන යටට සීියක් විතරන්න එකකුට තුව කියප අක්ෂර මලාාවගේ අසර මලා අසර මලාවනි අසර මලා චිට දෙද සදර කියලා ය ඒ තර අපඉ අති අතිශයෙන් අපි භාෂාවට ලෙගතුී හරි. රැං ඔයා වැඩක් කරන්න ඕනි මෙනම. මතක තියාගන්න යක්ක්ෂර මලා ඔයාට පුළුවන් එක හුස්මට කියන්. හරි එක හුස්මට කිය පුළුව ඔොඩ බං කමරාවදහ බලාගෙන කියනන්නේ මේ දයා බලා ෙන්න. හස්ම රං ට කියල පෙන්නවා එක හුස්මට අක්ෂරමාලා නබ හරිද ඔන්න හුස්ම ගත්තා තම ගත්තන. න්න බැරිවිවෙලා හරිම මේ මාම හුස්ම අතරමික කියන ැරිල්ල ට ිද . ද රයි ඔන්න කිය. යි රර ඒ යව කකගග චචජ ය ට ඩනට තත තජනයද පපම යල සල හ රරේ යන් කකග චජ ද ට නද ත පරල ස. එකවඋස්මටක පාරක්වද දෙපාරක්කවා. හරිද එකවස්මටක පාරක්කිවද දෙපාරක්කව. දැන් ඔයා අනිවාරයෙන්ව. මේ අක්ෂණ මාලාව පාඩංකරලම තියාගණ්ඩ ඕනි. එඩමස්ස අපි ලබන සතියේ මේ අක්ෂණ මාලාාවව සොරසා ව්‍යංජන කියලා ප්‍රධාන කොටස් දෙකට බෙදල ඉගෙනගන්න. ස්ොරාපි වෙදනා ප්‍රධාන කොට ස්පහකට හස්ව දේල්ග, මිස්ත්‍ර නම්ය අනන්මි කියෙලා අපි කොට ස්පහකට වැංකරගන්න. අස්ස ේර්ගමි්‍ර ඒව බනසදී කතා කරන්නේ දන්න වෙයි මේකුරටික ඉගෙන ගත්තට පස්සේ. අස්ස දර්ගමිශ්‍ර නම්්‍ය අනම් ඒවා ඉගෙන ගන්න විදි සුන්දර ලස්සන හදාගත්ත විදියවන් තියනවා ඒවා මතක දයාගන්න ක්‍රමයක් හදල තියෙන් ඒකම ලසනට කියලන්න ලබස යන යන්ජ දෙනන කොටස් එකලාට ගෝෂ ගෝෂ ල්ප්‍රාන මා පප්‍රනන්තස්ථක්ට ෝෂ්මක්ෂ නන්සර විර්ග නාසික අර්ධනාසික වර්ගාක්ෂර කෙල කොටස් එකොළහකට වෙදෙන. කෝමද. ගෂ ෂ ප ා න අත ක්ච ෂ්මක්ෂර නුස්වර විසර්ක නසික ර්නාසික වර්ගක්ෂණ කියලා බෙදනවා කොටස් ක හ එට පත් උපත් ස්ථාන අන ෙදනවා කට තා ල මුද දන්ත ත දන් ක ට ල චක. මේ හම වර්ගී කනයක් ම ප කුෘත් එක් ගන ගන්න හරිද මෙ හම වර්ගී කරන ර හ. අස්ස කෙලකන්නේඉරවි ඒ දීර්ග කියලකැන රව ිශ්‍ර කෙලකන IU ව නම්ම කලකන අනමකැන ඒ ගෝි කල න කරත කරතාව ග ි කල ග ශි කල ැන කචරතාව කචරතාව ගෝෂි කල ක කියන ඉතුරටක ල්ප ප ්‍රනනිකන චරතාව ජරතාව මහ ප්‍රණකන ක ත ඩ දබ. அந்தද තාක්ෂ න ල ෂ මක්ෂකැ ශස්හප අනුස්සාරකෙනන ම් විර්ගකනයක් සික කෙනන න්නනම අර්ධනාසිකැ ගජරද රගක්ෂකැ චර්තප ජර්දබ කචර්තප කචතප ජර්තප ම ම් அරි ටකන ක්ග තාිකන් තා මුෘத்திජකන් ටරද දදක ත න සජිකන පපබබ ඔය කියන ේගෙටමං යා හදන ය විදියට මුළුව ක්ෂ්‍රමමාලාාව කිය වර්ගී කරණයන්ටිකත් ොහොම කියලා වර්ගී කරණයන්ට අකුරු ටිකත් කියන්න පුළුවන් ගාන්ටම ඔයා හදල තමයි අක්ෂණ මාලා ඉරර. තිරවාද මම කිව්ව විදිහටම ඔයාට කියන්න පුළුවන් කරනවා. එමලත් අඉගරගන්නකින් වැඩක් නෑ මේ මම කිව්ව විදිටම එක විනාඩියක් ඇතුළට අක්ෂණමාලාව සම්පූර්ණයෙන් කියලා එක වර්ගී කරණය න්ටිකත් පාඩම් කරවල වර්ගී කරයන එක අකරුත් කියනෙ එක ම මේ ඔන්ල්යින්න්න ඔයටට පාඩම් කරවල. හරිද. හරිනේ වාට පාඩ කරන මං කියන වගේ මතකතියක්. හරික් ඒමනං ඒවැඩම ලබ සතති ට කරන ඒව වගේම විචාරයක්ල න්නේ හොමද කියනෙක ප්‍රවේශය සහ එක අද ල සැලස් කෝ දහදා ගැන්න කියනකත්. අපේ බ තිය කතා කරනවා ඒනම් ංහිතන අදවස් කතා රපටි ට පැහදිල ති කියල මේ ගත්තේ ප්‍රේශයක් මේ සකකිර් විශය කොටසක් නිසා පරපිට ල්ල කතා කරන්න බෑ ඉතාම කොටසක් මං ප්‍රේශයක් ද අද කතාර. ිකොට තේරෙනවන වැට තරුණනාන එඩිකොහොට මකතියායගෙන ඉන්න මේ විදියට අපි හැම පාඩමක් ඉතාව සරලව විදිමත් කොටසන් කොට ස්ටප් එක ස්ටප එකට හරියට පිළිවලට හරියට ම ගනගෙන ඉස්සරහට යන්න අපිත් එක් එකතු වෙලා අයිලයිනන් කොළේච එකකත් එක්ක එකතු වෙලා ඉන් හරිනි රයි ඒනම් ඔන්න වෙලාව හමාර වෙනවා ලබන සතියේ යලි සුපුරුදු වෙලාවට අපි හමුවමු එතෙක් ඔබට මේ පාඩන් කරන්න කියලා කිය පුසිියල්ල මතකේ හිටින්න කියලා මං සතියම මෙහි ප්‍රාර්ථනා කරනවා. ඔයා මේ සතියම ඒ පාඩන් කරගන්න. හරිනික්ෂණමමාලාාව පුළුවන් ත්සා කරල තියාාගන පාඩන් කරගන්න නත්තම අනිවාරෙන් පාඩන් කරවනවා ඒරිවාදයක් නෑ. හරි එරං හැමෝටම අයුබෝවන් සුබසිහින සහිත රෑ ජයවා.